වඩින් වඩින් ඒකට කමන්න නැස දෙගන්න යිසේ දෙගන්න දැන් දම්මම පටන්ගමු. අපේ දිස්ත්‍රික්කේ පාර එකලෙන් ගම්මට දුම්රිය ස්ථානයක් අවශ්‍ය වෙලා තියෙනවා. යනතාව මේක බලවෘත්තු වෙනවා. අපේ MLA ඉහළ නිලධාරීන්ට දන්නලා තියෙන්නේ. දැන් ඒක අනුමත වෙලා තියෙන්නේ. මම එනකොට ටික දෙනානේ හිටගත්තේ. එයා එනකොට හැමදෙනාම හිටගත්තා. දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා මේ කටයුත්තට ඔයගොල්ලෝ ඊටම දුන්නොත් දුම්රිය දෙපාර්තමේන්තුව සම්පූර්ණ සහයෝගය දෙන්න. අපට දුම්රිය ස්ථානයක් දෙනවා නම් අපේ ඉඩම් දෙන්න අපි ඕන වෙලාවක ලෑස්ති. කලබල නොවී අපි හැමදෙනාම කතා වෙලා මුල්ගල තියන තීරණයක් ගමු. සර්, ඇයි කතා නැත්තේ? මේකනේ මම මේ කල්පනා කරුවේ ඇත්තටම මොකද එතන රේල්වේ ස්ටේෂන් එකක්. මෙහෙම කරන්න කාගෙන්ද ඇහුවේ? සිවගාංග ස්ටේෂන්ට පස්සේ තියෙන කුලාගුලම් ස්ටේෂන් එක. ඒගොල්ලන්ට ඒ අතර ස්ටේෂන් එකක් හදන්න ඕන නම් කිලෝමීටර් 9කින් දුරින් තියෙන සුන්දරම්පුරම වල හදන්න ඕනේ. පාරේ කුලම් වල කිලෝමීටර් 3කට මොකටද ස්ටේෂන් එක? සර්, මේ අහන්නකෝ. එතන මෝලක් තියෙනවා. එතන මිනිස්සු 300ක් වැඩ කරනවා. ඒගොල්ලෝ වැඩිපුර යන්නේ සයිකල් වලයි මෝටර් සයිකල් වලයි. ඒක ඇත්ත. එමෙලේ මොකද මේ නිහඬ වෙලා ඉන්නේ? ඔයා මේට අලුතින්ද? සිවගංගී ජනතාව අතර මෙහාරි ප්‍රසිද්ධ පුද්ගලී. සර්, මේ මදුරේ වල තියෙනවා ලී මෝලුකුයි පෝර මෝලුකුයි. හැබැයි මංගල ශාලාවක් නැහැ. එහෙනම් ඔයා දේශපාලනට ආව සල්ලි හම්බ කරන්න නෙමෙයි? ඒක නෙමෙයි. මට ඕනම් පක්ෂයක ඉන්න පුළුවන්. මම ඔයාව ජයග්‍රහකෙක් කරනවා. හැබැයි ඔයා කඩාකප්පල් කරි වැඩ කරොත් මම නරක මිනිහා කියන්න එපා. අනේ එහෙම වෙන්නේ නැහැ සර්. සුන්දරම්පුරම් වල කොලෙජ් එකක් තියෙනවා, ඉස්කෝල දෙකක් තියෙනවා, ෆැක්ටරි තුනක් තියෙනවා. මිනිස්සු 7000ක් විතර එතන කැවසෙනවා. ස්ටේෂන් එකක් හදනවා නම් එතනයි හදන්න ඕනේ. ඔයා කියන දේ සාහිතික ඇත්ත. ඔයාලා තීරණය කරලා තියෙන්නේ දුම්රිය පොළ වෙනතරක හදන්නද? අපි නිශ්චප්ත වෙන්නේ. අපිට දුම්රිය පොළ ලැබුණ නැත්තම්. ඔව්, අපිට ලැබුණ නැත්තම්. ඇයි ඔයගොල්ලෝ ඔහොම කතා කරන්නේ? පරයිකුලම ඕගොල්ලන් ගම විතරද? ඕගොල්ලෝ අහල පහල ගම් වලට යන්නේ නැද්ද? ඇයි ඕගොල්ලෝ සියෝගාංග වලට යන්නේ නැත්තේ? වෙන පොට හොඳ නෑ වාගේ. මට ඇත්තටම තේරෙන්නේ නෑ මේ ප්‍රශ්නේ කොහොම විසඳන්නද කියලා. ඔයාට ඕනම නීතිමය පියවරක් ගන්න පුළුවන්. ඔයා කැමති දෙයක් කරා. ඊළඟට එන ඕනම ප්‍රශ්නයක් මම බලා ගන්නවා. ඔයා මොකද කියන්නේ? සර් කියන දේ හරි. ආවනාය වල හදන ස්කෝලේ ගණන් මිනුම් බැලුවද? මං කොටේෂන් එක කිල්ලලා තියෙනවා. ආ හරි, මං ඒ ගැන බලා ගන්නම්කෝ. හොඳමයි. වගේ නම පොඩි අකුරු වලින් ඉන්නේ ගහලා තියනේ සර්. ඒ ලැජ්ජ නැති සතා, ඔබට ඕනේ සෙරප්පු වෙන්ද? ඉඳා ඉඳා. ඒ සෙරප්ප ගහපම් උන්ද සෙරප්පු ඔලි. සෙරප්පු එලි තියලානේ ආවේ. පළඟින් දාගෙන වරි. ඌ බලපෙටි දැක්කද? MLAට වහල් වැඩ කරනවට වැඩිය උන්ද මම වෙනරස් සවක් කරනවා. මොකද උඹලා උතර බලාගෙන ඉන්නේ? ඒ නවත්තනවා. උඹලයි මගේ ෆොටෝ එකට ගහන්න. ඔයනේ කිව්වේ සෙරප්පෙන් ගහන්න කියලා. මම උඹලට කිව්වද මගේ ෆොටෝ එකට ගහන්න කියලා? මල් ඉන්දර පයින් එකේ උඹල පණිනවද? මං අවුරුදු දෙකක් MLA. නම් මම කීයක්වත් හම්බ කරාද? අර මනුස්සයා මගෙන් account එක අහනවා. නම් මේ හැමදේම කරේ මගේ සල්ලි වලින්, මගේ වීදමින්. අපි අල්පු ආසෙන් ඉන්නේ MLA කාර්යා. මාසයක් වැඩ කළා කාර්යයකුත් ගත්තා. මම තමයි මුකුත් කරගත්තේ නැත්තේ. හරි, ඉතින් අපි මාසකින් ගමු හොඳ කාර් එකක්. මොකද කිව්වේ? අපි Audi කාර් එකක් ගමු. මේ අහනවා. Audi කාර් එකයි අගෝස්තු මාසයේ අතර තියෙන වෙනස දන්නේ නැති උඹලත් එකම කොහොම වැඩ කරනවද? තු ඔයා පාරික්කුලම් වල ස්ටේෂන් එකක් හදන්න යනවද? ආ එහෙනම් මට නංගිව නිතරම බලන්න යන්න පුළුවන්. මේ මට ඕන කරන දේවල් මෙතන සිද්ධ වෙන්නේ නැහැ, තේරුණාද? තමුන්ට ඕන දේවල් විතරයි තමුන් කරගන්න බලන්නේ, තේරුණාද? යන්නයි කිව්වේ. අයියා, මොලේ මගෙන් අපිට ලක්ෂ 10ක් හම්ුණා. අතහැරලා දානවා. පාරික්කුලම් මැර වෙන කිසි තැනක අපි දුම්රිය පොලක් හදන්නේ නැහැ. අපි දැන් මොකද කරන්නේ? සිව ගංගාවයි පාරිකොළඹ දුම්රිය මාර්ගය අතර බෝම්බයක් හයි කරන්න ඕනේ. රේල්වේ මිනිස්ටර් ලියුමක් ලියනවා සුද්දරප්පුරම් වල ස්ටේෂන් එකක් ඇදුවොත් අපි බෝම්බයක් පුපුරනවා කියලා. එතකොටවත් මුංගේ ෆයිල් එක වහලා දායි. වරෙල්ලෝ රේල් පාරේ බෝම්බයක් පිපුරුවා. රාමේශ්වරම් කෝච්චිය මගේ නේද? සිරකිට කයින් කරනවා. ඉක්මනට මේක කෝච්චියට පේන වරන්න. ඉක්මනට ඉක්මනට එන්නපා.
තන්ද නතර කරන්න සර් නතර දිකල කර කවුද ඉස්සරහට එන අනුතරත දන්නේ එන්න පා නතරන්න 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 පොලිසිය අපේ උන් දායක අල්ලගෙන උන්ගෙන් ප්‍රශ්න කරනවා. පොලිසියට උන් වචනයක් කියන්නේ නැහැ. මොනත්තම් වගේ මිනිහෙක් තමයි ඔක කරන්න ඇත්තේ. එදා අපි මීටින් එක වෙලේ කතා කරපු වෙලාවට මම පන්නන්න තිබ්බේ. මේක පිටිපස්සින් මොළකාරයා මට කවුද කියලා කිව්වේ නැත්තම් බලයක් එක්ක මම පණ පිටින් ගෝල් වලට යවන්නේ. ඉස්සර කාලේ තමයි වරදක් කරලා මිනිහ පෙරලා යන්නේ. ඒත් අද කාලේ මිනිස්සු නිරීක්ෂණය කරන ඒ වැරද්ද කොතනින් දුනේ කොහොමද උනේ කියන එක. මට හිතෙන්නේ උන් පෙරලා යන්නේ නැත්තේ බටහිර පැත්තට. උන් ඉන්නවා ඇත්තේ කටෝර වල. පොලිසියෙන් උතර මේ ගැන පරීක්ෂා කරනවා. පොලිසියෝ යන්නේ බෝම්බිතිය මිනිසු ගැන නෙවෙයි. ඒකේ නූලේ දිගයි, පව එකයි, සද්ද ගැනයි. ඒක කාලේ බෝම්බයද නැත්නම් මොබයිල් එකෙන් පුපුරවපු එකක්ද? ඒක දුරින් ඉඳන් විසික් කරපු එකක්ද නැත්නම් ළඟින් ඉඳන් පුපුරවපු එකක්ද? අපි ඉක්මන් කරලා මිනිසු ටික හොයාගමු. මේ බයික් එක කොලාතුලින් වහලා ෆෝන් එක සයිලන්ට් කරගන්නවා. මම දැක්කොත් කෝල් කරන්න කෑ ගහන්න එපා. ඒගොල්ලෝ උඹලව දැක්කොත් කිනිමම අල්ලන්න bari. කොහෙවත් යන්න එපා. පලයන්ල. පැච් එකක් දාගන්න පුළුවන්ද? ඔන්න ඔකට උලන් ගාලා දෙනවා. ටයර් එක හිරා. එහෙනම් පැච් එක දාලවා. හැන්ඩල් එක ඇද වෙලා තියෙන්නේ. දාගන්න ඕන. හැන්ඩල් එක ඇද වෙලා. මං එක ඇද අරින්නම්. අයියේ, එයාම යනවනේ ඒක හදලා දෙන්න. ඒක ඌගේ පිස්සුවක්. ඌ කකුලුවා වගේ බකල ගගා යයි. හැබැයි ඕනම ඇදයක් ඌ කෙලින් කරයි. ඌ ඇද අරින දක්ෂයනේ. ඒ වැඩ ඌට හොඳට පුරුදුයි. අයියේ නයිනේ ටග්ගල් ගිහලා මම මීටර දෙකක් කැඩුවා. උඹ මේ කැඩිච්ච මීටර දෙකකට කෑ ගහනවා. එතකොට මගේ ඒයි. ඕගොල්ලෝ යනවා කියපු කෝවිල රැමෙන ගියේ. ඕගොල්ලෝ වෙන හේකරන ගියේ. ඕගොල්ලෝ කාට හරි පහර දෙන්න දෙතන්න ගියේ. මතක තියාගන්න ඉල්ලා. මේ උත්සව පැත්ත පලාතින් බලා කිසි කෙනෙක් එන්න එපා. තේරුණාද? අර ට්‍රැවල් ඒජන්සි මුස්ලිම් අයියා ආවිලා ඉන්නවා. ආ ඕගලන්ගේ ගෙදරයි සනීපෙන්ද? මම හොඳින් ඉන්නවා මලයි. කොහමද? ආයි බොන්. ආ මං යාට එන්න කියන්නම්කෝ. ඒ සැලම් මෙහාට එන්න. තාත්තා ඉල්ලනවා. මේ නෝ අම්මේ.
මට ඉට්ලි දෙකක් කන්න ලෑස්ති. මවර වැට්ටු නේද තාත්ත නෑ කියලා. ලකුණක් දාගන්න නේද හදන්නේ අම්මා. පුතා ඔයා හැමදාම මෙහෙම හැංගිල ඉන්නද හදන්නේ? පුතා වාගේ ෆොටෝ හතුකුයි මට අස්සන්තියකුයි ඕනේ. ඔයා මගේ නමට ඉඩමක් ගන්නද හදන්නේ තාත්තා? පුතා අපි ඔයාට પાස්පෝට් එකක් හදන්න යන්නේ. මොකද්ද? අපි ඔයාව රට යවන්නයි හදන්නේ. එයා මොකටද රට යවන්න හදන්නේ? අයියේ තාත්තාට උගලකට යවන්න හදන්නේ. අහු වෙන්න පැයකට. ඔයාට සිංගප්පූරු හරි ඩුබායි හරි මැලේසියා හරි ඕන රටකට යන්න පුළුවන්. මේ රස්තිය දුක ගින්න ඕනේ නෑනේ. මෙයා පිටරට ගිහලා මාන්සි වෙලා හොඳට වැඩ කරුවොත් මෙයාට හොඳට දිනු වෙන්න පුළුවන්. ඇයි මේ බල්ලා මෙච්චර බල්ල පුරන්නේ? ඕගොල්ලෝ එකතුලා සෙල්ලොම්ම රටවන්නනේ හදන්නේ. ඒකයි බල්ලා පුරන්නේ. මෙයා පොඩි පොඩි දේවල් වලට නිකන් කලබල වෙනවා. මෙයා ගෙදර හිටියොත් අපිටත් ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔයාගේ මිනිසුන්ට බෝම්බකාරයෝ අල්ලන්න බැරි වුණා. මෙයා තමයි ඒ මිනිසුන්ව ඇල්ලුවේ. අන්න ඒක තමයි පුතා කරපු ලොකුම වැරද්ද. මම මගේ මිනිසුන්ව පරික්ෂා කරන්න දකුණට ඇරියාම මේගොල්ලෝ ගිහලා තිබුණ උතුරට. මට ඕම නැලා තිබ්බේ ඒගොල්ලෝ උතුරට යවන්න. නැතු එහෙට මෙහෙට හරවන්න නෙමෙයි. මට හොයා ගන්න ඕනලා තිබුණේ මේ වැඩේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා දැනගන්න. හැබැයි ඔයා ඒගොල්ලෝ හදිසි අල්ලගෙන තියෙනවා. දැන් අපිට හොයා ගන්න බෑ මේ මිනිසුන්ව කවුද ඇව්වේ කියලා. පුතා, ඔයා විසිරිමත් වෙන්න ඕන. ඉක්මන් කොටයි පුතා. වාර්තාව අද්දකින්ම ඕනේ. මම යනවා මගේ ගමට. මට රටකට නෑ යන්න බෑ. මං රිචී වල ඉන්න මාරියප්පන් මාමලගේ ගෙදරට ගිහිල්ලා බිස්නස් කරන හැටි ඉගෙන ගන්නවා. ඔයා තව පැය කමාරකින් එනවා. නෑ තාත්තේ. ඔයා කෝල් කරොත් විතරයි මං ආපහු මේ ගෙදරට එන්නේ. එතකොට પાස්පෝට් එක? ඒක ලෑස්ති කරන්න. ඒක කවදා හරි ඕන වෙයි. දැන් මොකද කරන්නේ? තාත්තා කියන දේ ඇත්ත තමයි බං. ඒ අපරාධකාරයෝ නිදැල්ල ඇරින තාත්තට ප්ලෑන් එකක් තිබුණා. මං ගිහින් ඒ ප්ලෑන් ඔක්කොම අවුල් කරා. මට ඕනේ දැන් ගෙදරින් එළියට ගිහින් නිදහස ඉන්න. අනිත් පිටි කාත්තික රණ්ඩු කරන්න නම් යන්න එපා. හරි හරි අම්මා බය වෙන්න එපා. මං එනකම් අම්මා හොඳින් බලා ගන්න. හා පරිස්සමෙන් පුතේ. එන්න එන්න මල්ලී කාර් එක ගන්නගින්න. නෑ මං බයික් එක යන්න. වාහන වල ඩීසල් පුරවලා මිනිස්සු බලන් ඉන්න ඔයා එනවා. ඔයා ඒක කියන්නේ හැමෝම ලෑස්ති වෙලා ඉන්න. මට දැන් පෙරහැරකින්ද යන්න කියන්නේ. මම මේ ගෙදරින් යන්නේ එහෙට ගිහලා ධනෙයි බලය රැස් කරගන්න නෙවෙයිනේ. මං එහෙට යන්නේ නිදහස තියෙන හින්දා. මට පාඩුවේ බයික් එක යන්න දෙන්න. ඔබ ට්‍රිචු වලට බයික් එකේමද යන්නේ? බයික් එක යන්නේ බස් එක උඩ. මං යන්නේ බස් එක ඇතුලේ. මල්ලියා! කවුද ඔබට ගෙදරින් යන්න කිව්වේ? මං අහන්නම් ඔබලගේ තාත්තගේ මේක. ඔහොම ඉන්නකෝ. මට යන්න දෙන්න. ඔය ඉතින් කියලා දෙන්න නෑ. ආපයකෝ. ඔබයි මම්මට ඔබ කියුවේ. ඔයාට තමයි ඉල්ලන් කනවා කියන්නේ. තේරුණාද? ගණේෂ්, එයා යන්නේ තාත්තා කියන නිසා. උඹයි කලබල වෙලා ඉස්සරහට බලන්න. මොකද්ද කිව්වේ? ඕ. මේ පැත්තේ සිග්නල් කපලා දාලා තියෙන්නේ. ඔයා තරහද මං පුතා ඔය ඇව්වට? අපිට ඉන්නේ එක පුතානේ. අපි එයාට තනි වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ. යමුනා. මට දවසට පැමිණිලි 10ක් විතර ලැබෙනවා. හතර දිනේ කිර මගෙන් ගුටි කනවා. දෙන්නේක් විතර මං කේන්දේ අහනවා. අනිත් දෙන්න මට වෛර බඳිනවා. ඒගොල්ලෝ පලිගන්න ඕනි මගෙන්. නැත්නම් මගේ පුතාගෙන් නෙමෙයි. මට ඕනි මගේ පුතාව ආරක්ෂා කරන්න. ඒකයි මං පුතාව ඇව්වේ. අපේ පුතාට මොන හරි අනුතරක් වුණොත් අපිට ඒක දරා ගන්න බැරි වෙනවා. ගංගා ශංඛා චකාවේදී නමස්තේ සුභාජනී මේ ඇහුණද මේ මාළු කුරිය රුපියල් 200ක් කමක් නෑ ගන්නකෝ වාසු කොහමද ළමයි එහෙම හොදින් ඉන්නවද? ඔයා එනකන් හැමෝම බලන්නේ ඉන්නේ. මේ බයික් එක පිටිපස්සේ මල්ලක් තියෙනවා ඒක ගණිතු කි. ආ හරි. හයි. ඔයා රාධිකා නේද? මම සෙල්ලම්. අර අශෝක විද්‍යාලේ අපි එකට ඉගෙන ගත්තේ. ඔයාට මාව මතක නැද්ද? මතක් කරලා බලන්නකෝ. මන් දන්නේ ඔ මොනවා කියනවද කියලා. ඔයාටම මතකම නැද්ද? ඒයි ඔයා මං හිතන රාධිකාම තමයි හරිද? ඒ මොකද මේ? ඔයාට වැරදිලා. මං ඔයා හිතන කෙනා නෙමෙයි.
යාළුවා, ඔයා මට කියන්නද වස්ස කරන්නක් ගන්න? අර බස් එකේ හිටපු කෙල්ල පොඩි කලි මාත් එක්ක ඉගෙන ගත්ත රාධිකා වගේ. මං එයාට කතා කරා, ඒත් එයා මාව දන්නේ නැහැ. හරි යමු. මාරියප්පන් නැත්තම් මාව හොයයි. මාරියප්පන් කියන්නේ එයාගේ මාමනේ. මෙහෙ හේම තමයි. අපි යමුක නගින්නකෝ. මේ ෂොප් එක නම් ඉස්සර වගේම තියෙන. ආ හරි යමු. කිසි වෙනසක් නැහැ. කොහොමද? කොහොමද බලන්න. මාමේ, කොහොමද ඉතින්? මෙහෙනෝ. මොකද්ද වෙලා තියෙන්නේ මාමේ? වරෙන් කැතුලට කියන්නේ. අයියෝ මාමේ. මට අංකල් කියලා මිට පස්සේ කතා කරන්නේ බා මට අයියා කියලා කතා කරන්නේ අනේ මාමේ ඔයාට මේ මොකද්ද වෙලා තියෙන්නේ මට අංකල් කිව්වට ඒක කිසි ගරුත්වයක් මට දැනෙන්නේ නැහැ උඹේ හිතේ එකක් තියාගෙන මට වෙන එකක් කියනවා උඹ දැනගනින් මම තමයි මෙතන ලොක්කා උඹ සේවකයා උඹේ කො බොස් කියපන් නැත්නම් අයියා කියපන් හරි මං කොහොමද කතා කරන්න ඕනේ උඹ මෙතන පවුලේ ප්‍රශ්න ඇති කරන්න එපා උඹ මට අයියා කියපන් එච්චරයි මෙන්න ඉඩමේ ප්‍රධාන ඇග්‍රීමන්ට් එක හා උඹට බැරිද මාමට සහෝදරයා කියලා කතා කරන්න ඔයාගේ මාමට ඔයා සහෝදරයා කියලාද කතා කරන්නේ ආ උඹ මම මොඩේ උඹලා මොනවා කිව්වත් රිචි වලදී මට හොඳට ගරු මුහුමන් ලැබුණා. හරි, දැන් ගිහිල්ලා මෙතන වැඩ ටික ඉගෙන ගන්නවා. හරි, යනවා. හරි යන්න. මම ගමේ ඉන්නකොට උඹල වගේ කොල්ලෝ එක්ක මං හොඳට බීලා තියෙනවා. මං දැන් හිතනවා මං මහා මෝඩකමක් කළේ කියලා. ඒ පරිස්සමෙන් පරිස්සමෙන් රවුල. ඉක්කෝලේ කම් පොත් ටික අරන් එන්න කිව්වා. ඉක්මනට එන්න කිව්වා. බාගට රවුල කපන් එන්නද? මෝඩයා. ටෙන්ඩර් එක මිලියන 3 මාරකට ඕකේ වෙලා තියෙන්නේ. අපෝ ඒක හොඳටම වැඩි සහෝදරයා. රාමසාමි. අර සුබ්‍රමණියම් ගියක් හදුව නේද? ඒකට කීයක් වේදන් වුණාද? වර්ගාඩි 1800 එකට ලක්ෂ 850. එහෙමනම් වර්ගාඩි 2800 එකට මිලියන 1.9ක් විතරනේ යන්නේ. මේ හදන්නේ හොඳ නිවසක් නම් ඒක හරි ලස්සනට තියෙයි. මේ හදාගන්න යන එක වහම නවත්තන්න. ඒක ලොකු කම්පැනියක්. අපි කොන්ත්‍රාත්තු බාරගන්න. ලොකු කම්පැනියක් කියන්නේ? මොකද ඒකේ දොරවල් රත්තරන්ද? ඔන්න ඔය කොන්ත්‍රාත්තු ඉරලා දානවා. අපේ අර මේසන් බාස් වීරයයට කියලා ඔක හදාගමු. ඒ උසාවිදි කරදර කරයිද නැහැ. ඇයි උසාවි කියන්නේ ඌගේ ගෙදරද? ඌ එළියට එන්න බෑනේ. ඌ රාජකාරිය නරපලදායි කොන්ත්‍රාත් කාරට එන්න කියනකො හොඳමයි මට පේන්නේ වවුන්ක මිනිහෙක් වගේ ඔහොම හිටියට අපුව ගුණාට අන්දනවත් දන්නේ කෝකට මිනිහා ගැන ඇහැගගෙන ඉන්නේ මට ඕන්න නැති දෙයක් නැහැ මං ඉස්කෝලේ යන කාලේ දීපු කිරිවල ගණන් මිමි පෙන්නන්න මං නිසයි ඡන්ද 50ක් යාට ලැබුණේ එයාගේ ජයග්‍රහණය වෙනුවේ මාංශුනේ මමයි ගෙයක් ගන්න ගිහලා මිනිසුන්ට කිව්වේ මෙයාට ඡන්ද දෙන්න කියලා ඔව් බුරියන්නේ කාලා අපිට ඉඳුල් කවන්න යන්නේ කටු කන්න බල්ලද අපි ඌ තාම මාගෙන දන්නේ නැහැ මං ගෙදරල්ලේ කාපුව සේරම වමාරියා මේකද මගේ ජීවිතේ මං හොඳට හොඳයි නරක නරකයි ඌව කපලා කරලා දාමු උඹට ඒක කරන්න පුළුවන්ද උඹට ලක්ෂ 5ක් දෙන්න ඒක මදිනා කාරකක් දෙන්න ලක්ෂ 10ක් කොටන මේ මම ඔබ බය වුණා නේද බූරුවා අනේ තු යාවෙන්නේ මිනි මරන්න මිනිසු මෙතන නැහැ එයාට ඉන්න උදව් කරන මිනිසු විතරයි බල්ලෙක් වගේ වැඩ කළා මට එපා වෙලා තියෙනවා මින් ඉදිරියට මං වෘක්කෙක් වගේ වැඩ කරන්නේ මින් ඉදිරියට අපි වීර පාණ්ඩිත් එක්ක කතා කරනකොට කපනවා කොටනවා වගේ වචන පාවිච්චි කරන්න ඕනේ අපි දැන් කොන්ත්‍රාත් කරවව අපි අල්ලෙනට වන්න ඕනේ අපි වීර පාණ්ඩියාට වරදපටෝ අල්ෆොන්සෝ දැන් ඒ වගේ වැඩ කරන්නේ නැහැ එයාගේ පුතාගේ මරණයෙන් පස්සේ එයා දැන් කලගිරලා ඉන්නේ පුතා මරනොත් අදාස වෙනස් වෙයි ඔව් ඒක ඇත්ත එයාගේ පුතාගේ මරණේ විශාල දුකක් අවුරුදු 12කට කලින් වීර පාණ්ඩිගේ තාත්තා මැරෙනකොට එයා අඬන්න ඇති ඊට පස්සේ එයාගේ කවුරුත් මැරුන්නේ නැහැ නේද ඒකයි මිනිහා මේ මේ ඉන්නේ නේ එයාගේ පුතා මරුණොත් ඒක හරියයි පුතා එයාත් එක්ක නෙමෙයි ඉන්නේ මට ආරංචියක් ලැබුණා ට්‍රිචි වල රසෝක් කරනවා කියලා ඒක අපිට සුළු දෙයක් නේද දැම්ම ට්‍රිචි වලින් අන්ටරාට් කොල්ලක් ගන්න එම්එල්ඒ එකෙන් කෝල් එකක් කොහමද අම්බු මට අදිසිය ප්‍රශ්නයක්ද ඒකයි සහෝදරයා අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ෆෝන් එක තියන්න වැඩේ කිරුණ කියලා හිතා ගන්න ගිල පීටර් රෙඩ් ගෙන්ද යාගනම සෙල්වම් යා වැඩ කරන්නේ ආර්කේ රියල් ස්ට්‍රීට් වල උගුළු දෙන්න අතර ප්‍රශ්නයක් ඇති කරලා අහු නොවන විදියට ඌ විවරයක් කළා දාන්න ඕන මේක හොදට ප්ලෑන් කරලා කරන්න ඕනේ හදිසි වෙන්න එපා මේක හොදට සැලසුම් සහගතව කරන්න ඕනේ වැඩි කාලෙ ගන්න බෑ මේක සල්ලි වලට නෙමෙයි නමට කරන වැඩක් වැඩේ වණ කරගන්න එපා ඔයා සල්ලි ගියක්වත් ගත්තේ නැද්ද කවුද මිනිහා මෙල්ලේ රාජලියනකි තමිල්නාඩුවේ වැඩිපුරම ඡන්ද ගත්ත මිනිහා තමයි ළඟදිම මායමති වෙයි හරි ඒයි වාසු සෙල්වම ගිනියලා මේ ගමේ අවට පෙන්නන්න ක්‍රිචි ඈපෝට් එක ළඟ ෆ්ලැට් හතරක් ඉදි වෙලා තියෙනවා මැලේසියානු සමාගමක් ඒක බලන්න එනවා කාටවත් මේකනේ කියන්න එපා උන් ප්‍රශ්න ඇති කරයි ක්‍රිචි ඈපෝට් එක ළඟ තියෙන ෆ්ලැට් එකද මට ආරංචි ඔක්කොම රජයට පවර ගත්ත කියලා අර පාර පාරල් කරන්න කියලා ඒ වැඩේ හරියන්නේ නැහැ සමාගම් හතරක් තහනම් නියෝගයක් කරන් තියෙනවා බඩ කිව්වේ දා බස්සේ කෙල්ලෙක් දැක්ක කියලා. එයා මේ කොලෙජ් එකේ දුක දීගෙන යන්නේ. එයා කිව්වනේ ඔයාව දන්නේ නැහැ කියලා. යායි වැඩි කරන්නේ ඉස්සර වගේමයි.
ගොඩක් මිනිස්සු ඉගන්නන්ට එක එක දේවල් දෙනවා. මෙයා දෙන්නෙත් ඒ මිනිස්සු දෙන විදිහම තමයි. ඒ උනාට එයා දෙන්නේ අමුතු විදිහකට මේ කලගෙන. මල්ලියා බන්තිමට මෙහාට ආවේ ගෙදරින් පිට වුණාට පස්සේ ඉඳලා මට නිින්දක් නෑ මල්ලියා. මට කෑමක් කන්න බැරි වුණා. මට ඕන උඹත් එක්ක මෙහෙ ඉඳලා අර කාවේරි ගඟේ නාන්න. මෙහෙ තියෙනවා සීනු විකුණන කොප්පෙල්ලා. මට සීනු 10ක් ගන්න ඕන මගේ බයිසිකල් එක. මට එනං ඒ තරම් ආදරේ ඈ. ඔව් ඔව් බොක්කෙම්ම. අයියේ අර සයිකල් කඩේ ගණේෂන් ආවද? ඔව් ඔව්. එයා කිව්වේ නම් එයාට ආව දකින්න නැතුව ඉන්න බෑ කියලා. ආව් ආව්. තාත්තයා වල තියෙන ඔයා ගැන හොයන්න. මොකක්? ඔව් මොඩියෝ තාත්තයා වල තියෙන ඔයා මොනවද කරන්න කියලා හොයලා බලන්න. ආ හරි හරි මම ඒක බලන්න. මල්ලි මේ මාරියප්පන් සහෝදරයා ඊරල්වත්තක් කරන් යනවාද? ඒක රියල් ස්ටේට්. ඊරල්වත්තනේ. R E A L රියල්. හා ඊරල්නේ. යාලුවා යාලුවා. හොරෙක්ට සමාව දෙන්න පුළුවන්. ඒත් පාව දෙන්නට සමාව දෙන්න බෑනේ. හොරෙකුට සමාව දෙන්න පුළුවන්. පාව දෙන්නකට සමාව දෙන්න බෑ. ඈ. මගේ ඔත්තු බලන්න තාත්තා නේද උඹ මෙහාට එව්වේ. උඹට ඕක මට කලින් කියන්න තිබ්බනේ. එහෙනම් උඹට අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ නේ මචං. වෙල් ඉක්මන කම්පැනි ගැන උඹ මොනවද දන්නේ? උඹ මට කිව්වේ නම් සයිකල් බෙල් ගෙනියන්නවා කියලා නේද? ඇත්ත තුවකු නැති වුනම සෙල්ලම් තුවකු ගන්නවද? තාත්තට මේ ගැන කියලා තිබුණොත් එහෙම. උඹ කවුද? මචං ගොඩින් ඉන්නවද? ආ උඹත් ආවද? මට මේ පාණ්ඩිපුරම් වල ඉන්න රස්තිය දුකාරයන්වත් බලා ගන්න බැලද? හෙටේ ඉඳලා වැඩිපුර බලුකෑම ටිකක් ගෙනව මුන්ට කන්න දෙන්න. ඒයි උඹ මොකද ඌට අයියා කියලා කතා කරන්නේ? ඌඹේ මාමනේ. මේ ඔක්කොම යන්නේ කොහමද වැරදි මාර්ගවල? ඒයි මස්සිනා කිව්වේ උඹට ඔෆිස් එක බලාගෙන ඉන්න කියලා නේද? උඹ මොකද මෙතන කරන්නේ? ඔෆිස් එක දිහා තමයි බලන් ඉන්නේ. උඹ හිතන්නේ මං බූරුවෙක් කියලාද? උඹ කොහමද මෙතන ඉඳලා ඒක කරන්නේ? ඔෆිස් එක ඇතුළේ ඉඳලා ඔක්කොම බලා ගන්න පුළුවන්. අයි බැරිද? අර බලන්න. මෙතන ඉඳන් බැලුවම මුළු ඔෆිස් එකම පේනවා. ඈ? උඹ මං බූරුවෙක්. මං එයාට තමයි මැසේජ් කරන්නේ. ඒ රාධිකා අන්න අරය අපි දිහා බලාගෙන ඉන්නේ. අර ඊ බස් එක ආවේ අන්න එයා තමයි. ඇයි ඔයා එයාට බොරු කිව්වේ? ඔයා දන්නේ නැණිතින් එයා ගැන. ඉස්කෝලේ යන කාලේ එයා මට ගලකිනුත් ගැහුවා. රස්ති අදු කොල්ලේ. මම රාධිකා කියලා කිව්වොත් මගේ පස්සෙන් ඇවිත් මට කරදර කරයි. හායි රාධිකා. මොකද මේ? මං කලිනුත් කිව්වනේ. ඔයා රාධිකාම තමයි. මං පාරිදි හිනාවියෝ අත් එක්ක කතා කරොත් මිනිස්සු මොනවා නොහිතයිද? මිනිස්සු මොනවා කිව්වත් ඔයා ගණන් ගන්න එපා. ඔයා මාත් එක්ක කතා කරන්න. මේ මාත් එක්ක විහිළු කරන්න එපා. මොකක්ද දැන් වෙන්න ඕනේ? ඔයා ඉස්සර හිටියේ මදුක්පතිවල. දැන් ඉන්නේ ශිවගංගාව. ඔයාට තේරෙන්නේ නැද්ද? අපි ඉන්නේ ශිවගංගාවල නෙමෙයි. ඒවනම් මන් දන්නේ. හැබැයි මන් දන්න ඔය ඉන්නේ රාධිකා කියලා. හලෝ මගේ නම ගෝපිකා. මම ඉන්නේ පාලක්කඩ. මොනවා කියනවද? ඔයා ඇත්තනෝ කියන ඔයා වෙන කෙනෙක් කියලා. කොහොමත් කාවාරේ මගාරින්න ඕන නම් අපි කරන්නේ බොරු නම් කියන කෙනේ. ඔයාට මම මගාරින්න ඕනේ හින්දා ඔයා කිව්වා ඔයා ගෝපිකා මෙනෝන් කියලා. ඉස්සර ඔයාගේ තිලකේ තියලා තියෙන විදියටම තමයි දැනුත් ඔයා ඒක තියලා තියෙන්නේ. මේ තිලකෙට තියෙන හැඩ දෙකයි. එකක් දිගයි එකක් කවාකාරයි. ඒ දෙකේ එකක් තමයි තියන්නේ. ඒක නිකන් හරියට පාරේ කමිසයක් නැතුව ඉන්න මිනිහෙක්ව පෙන්නලා මගේ මිනිහා කිව්වා වගේ. ඒකනේ. ඔය කිව්වේ දෙවල සිංහල වගේ. ආ මේ. ඒ රාධිකා. ඉක්මන් කරලා එන්න. බස් එක යන්න යන්නේ. ඉක්මනට එන්න රාධිකා. එන්න. අන්නා හසාරිට අයියේ හැඩලක පොඩ්ඩක් ඇදයි. හරි මං ඒක කෙලින් කරලා දෙන්න. නෙන්න. මුගේ මේ පුරුද්ද තාම ඇතරලා නැහැ. අර මොකද අර? බ්‍රේක් එක වාගල. උඹ බයිසිකලයක් දැක්කම පිස්සු කෙල්ලනවනේ. උඹට පුරුද්ද අතර ගන්න බැරිද? ක්ලිනික් එකකට නෑන්නේ. මෙයා ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක්. එන්න. බෑයි මාව ලේඩි ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනාවේ. මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? එයාව හැප්පුවානේ. කොහෙද තුවාලුනේ? සාමාන්‍යයෙන් බයිසිකලේ හුලන් ගියාම තමයි ඩොක්ටර් මෙහෙම දෙයක් වෙන්නේ. ඒ වුණාට මේ පාර පිස්සු කාර් කාරේ කන්ට්‍රෝල් නැතුව ඇවිල්ලා මාව හැප්පුවා. ටයර් එකත් එළියට පැන්නා. ඔයාට යන්න තිබෙන ටයර් කඩේකටනේ. නෑ 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 නෑ. ඩොක්ටර් කෙනෙකුටයි ලෝයර් කෙනෙකුටයි කිසිම දෙයක් හංගන්න එපා. ඇත්ත කියන්නේ. මම ඇත්ත කිව්වොත් ඩොක්ටර්ට දරා ගන්න බැරි වෙයි ඩොක්ටර්. මම කියන්නේ අතද තුවාලුනේ. කකුලත් තුවාලුනේ. හරි හරි කමක් නෑ. ඇතුලෙන් ගිහින් වාඩි වෙන්න. මං ඇවිල්ලා බලන්න. කෝ බලන්න. මං කිව්වට ඇහුවේ නෑනේ.
අපි කිව්වේ. එනස මොනක්ද දැන් ඇවනේ? ඔබ කවුද? මම මෙතන වැඩ කරනවා. ඔබ මේකේ සේවකෙක්ද? පීටර් කවද එළියට ආවේ? එන්න එන්න. මේ මගේ නෑ කෙනෙක්. ඔබට තේකක් ඕනද? ආ ඔව්. හේයි මාටින්. ඌට කියන්න ගින් අරන් එන්න කියලා. තේකේන තව කෙනෙක් ඉන්නවා. හේයි මාටින්. හේයි. මොනේද මෙතන වැඩ කරන සේවකයා? කොපලයන්? ඒ මගේ නෑ කෙනෙක්. කමක් නෑ. මං ගිහලා අරගෙන එන්න. ඌ ප්‍රශ්න කරනවා මම මෙතන දෙනකොට. කවුද කින්ද මන්දගා? එයා මෙහෙට අලුත් නේ. ඌ ඔයාගෙන දන්නේ නෑ. ඌට ඉස්සෙල්ලාම ගන්න කතා කරන්න කියලා ගන්න කියලා. මෙන්න සතේ කොට මෙච්චර ලගියා දිමිනියෝ තේක ගන්න. මේ තේ දේකෝ මේ මඩවතුරුනි මිනියෝ දැන් ඌරුවා බඩ තේකක් ගේන්න දන්නේ නැද්ද මිනියෝ? ඔව් සර්. තේක උණුත් නැහැ රසත් නැහැ තමයි. මොකද්ද ඔබ කිව්වේ? මං කිව්වේ තේක උණුත් නැහැ රසත් නැහැ කියලා. තේකක් ගේන එක ඉගෙන ගනි. ගනිල වහනේ. ඌට මොකද්ද වෙලා තියෙන්නේ මේ තිරිසනෙක් වගේ හැසිරෙන්නේ? ඌ කවුරු කියලා හිතාගෙන? ඒක අමතක කරනවා. මං අර තේකේ මූණ පොඩ්ඩක් හොදගත්තා. ඔය ඔච්චර ගණන් ගන්න දේවල් නෙවෙයි. ඔබ කියනවා නම් මං ඔකට පියගල මරලා දානවා. ඔබ දන්නවනේ මං කවුද කියලා. අපි මෙහෙ ආවේ බලේ පෙන්නන්න නෙවෙයි. මට ඕන කරන්නේ හොඳින් වැඩ කරලා ප්‍රතිඵලයක් ගන්න විතරයි. ඔබ ඇවිල්ලා මේක වැඩි කන්නනේ හදන්නේ. ඔබට කොහෙන්ද බං මේ වගේ ඉවසීමක් ලැබුනේ? අපිට අත දීපු හේකුට මීට ඉස්සලා ලේසියෙන් යන්න දුන්නේ නෑනේ බං. අපේ කොල්ලන්ට කතා කරා. කතා කරා. කොල්ලන්ට කතා කරපන්. කතා කරපන්. බං මට ගැහුවේ. ඔබ හැදුවේ මේ ප්‍රශ්නේ වැඩි කරන්න ඒකම ඔබට ගැහුවේ. කවුද බං අර ඉස්කෝලේ ඇතුලට යන්නේ? කවුද? ඒ අම්බුරාජගේ මිනිස්සු. උන් තමයි කොලෙජ් එකේ කැන්ඩිම කරන්නේ. මිනිහා මේ කොලෙජ් එකේ පරණ ශිෂ්‍යෙක්. මොකද්ද මන්නේ? මේක කූල් නෑනේ. මේක කූල් ඩ්‍රින්ක් එකක්. එයි! මොකද උතර සද්දේ? මේගොල්ලෝ කෑ ගහන කූල් ඩ්‍රින්ක් එක කූල් නෑ කියලා. කූල් නෑ කියලා මේවන කෑ ගන්න උගුණ නියෝ. කූල් ඩ්‍රින්ක් එක කූල් නෑලු, කෝපි එකට කූල් නෑලු. එයි මම නෝනේ. මම මොකටද රුදිනා දිසිය කියලා කාපන්. අර බර බර බර. අඩෝ ඊට පස්සේ මේ පස්ස. මොනවාද බලගෙන පම්? බලයා. ඔය මේ ජෝසප් කොලෙජ් එක වයින් කට්ටිය වයින්ද? කොහොමද රාධිකා? මම ආව දවස් දෙකකට පස්සේ දැක්ක. මම රාධිකා තමයි. හැබැයි ඔයා හිතන විදියට අපේ ගමේ අශෝක විද්‍යාලේ ඔයා එක්ක පහවස්රි ඉගෙන ගත්ත කෙනා නන් නෙමෙයි. හරි 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 හරි. මම මේ කියන්නේ කටපාඩම් කරලා වගේ. හරි ඉතින් මං විභාග වලට පාඩම් කරන්න ඉන්න. නෑ නෑ නෑ. හොඳට මතක් කරලා බලන්න. ඔයා ඉස්කෝලේ යන කාලේ පැන්සලක් උල් කර කර හිටියා. ඒකේ තුඩු වැදිලා ඔයාගේ කකුල තුවාල වුණා. ඊට පස්සේ මං ඒක දැකලා මගේ කටින් ගෙල ටිකක් අරන් ඒක ගෑවා. ඔයා සතියකට පස්සේ ඇවිල්ලා මට කිව්ව මේන තුවාලේ හොඳ වුණා කියලා. ඒකේ සලකුණ තාම ඔයා කකුලේ ඇති. ඕන ඔක උස්සල බලන්න සලකුණ ඇති. ආ මොකද මේ? පාරේ හිටගෙන හැමෝම ඉස්සර මොනවද මේවා කියන්නේ? හරි 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 හරි. ඔයා ගෙදර ගිහිල්ලා බලන්න මේ පාරේ ඔවා කරන්න හොඳ නැහැ නේ. ඒ සෙල්ම් ඔයා මොකද මේ කරන්නේ? ඒ ජයන්ති කොහොමද ඉතින් කාලගින්නේ අපි හම්බ වුනේ? ඒ රාධිකා ඔය තාම සෙල්ලම් යන්නේද? ඔය දෙන්නගේ සම්බන්ධය අරගෙන යන්නේ ලියුම් වලින්ද ෆෝන් එකෙන්ද? නේ මම මෙයා කවුද කියලා දන්නේ නැහැ. ඔයා මෙයාව දන්නේ නැහැ? ඇයි මෙයා අපේ කොලෙජ් එකේ නේ? මතකද? දසකෝල් කකුල තුවාලෙල කකුලට බෙහෙත් දැම්මා. හැම වෙලාවෙම මාත් ඔක කියනවා. ඒත් මෙයා නම් කියන්නේ මෙයා ඉන්නේ පාලක් කඩවල කියලා. එයාගේ තාත්තගේ සහෝදරයෝ එක්ක ඒ උනට කතා කරන්නේ මලයාලම්. මනේ මන් දන්නේ. අපි දවස් 10ක් NSS කැම්ප් එකේ ඉන්නකොට ඔයා මලයාලම් භාෂාවෙන් කතා කරානේ. මංජු මලයාලම් නිසා අපි ඒ භාෂාවෙන් කතා කරේ. කටවාගෙන එනවා මෙහෙට. මේ නම්බර් එක මට කියනවද? 9952422904. එතකොට රාධිකාගේ එක නම්බරෙන් වෙනස් වෙන්නේ. මගේ නම්බර් එක දුන්නේ මොකටද? අනේ සමාවෙන්න. අයියෝ. අර නම්බරේ මකලා දාන්න. මේ නම්බර් එක නම් මකන්නේ. උඹ මොකද්ද යාළුවා මෙතන කරන්නේ? ශිව ගංගා වලට යන බස් එක ගණන් කර කර හිටියේ. එයාට මලයාලම් ගෑණියෙක් විදියටම එහෙම්ම ඉන්න දෙන්නේ. අපි දෙමළනේ. අපි දෙමළ විදියටම ඉමු. මේ අපිට වැටිලා තියෙන ප්‍රශ්න හොඳටම ඇති. මේ මලයාලම් ජාතියත් එක්ක හැප්පිලා මට නම් බෑ කඳෙන් භාගයක් එක්ක ගෙදර යන්න. ඔයාගේ තාත්තා මේක දැනගත්තොත් එහෙම මට හොඳටම ගුටි කන්නයි වෙන්නේ. නහයෙන් කටින් ලේ දාගෙනයි යන්න වෙන්නේ. ඒක අපි පිහිදලා දාමු. යවන්කො. උඹවට ජීවත් වෙන්න එපා කරනවා. සහෝදරයා ඔයා අපට බ්‍රැන්ඩි ගෙනත් දීලා ඔයා බියර් විතරයි බොන්නේ නේද කියන්නේ? උඹලව බොන්නේ වෙරි වෙන්නනේ. මම නම් බොන්නේ කෑම දිරවන්නේ. ඔයා මොකද කෑම දිරවන්න විතරක් බොන්නේ? මිනිස්සු කරන්නේ හොඳට කාලා බීලා ඊට පස්සේ කෙට්ටු වෙන්න කියලා ඩයට් කරනවා. ආ සමහර මිනිස්සු කරන්නේ බියර් බීලා බීලා මහත්තුනේ. උඹ මොකද මේ බොන ගමන් ෆෝන් එකත් එක්ක සෙල්ලම් කරන්නේ? රාධිකාට පොඩි ලව් මැසේජ් එකක් ගෙවුවා. උඹ ඒකිව දැකලා තාම දවස් දෙකයි. මේ ආදරයට අවුරුදු 10ක් විතර යනවා. ඒක නිකන් හරියට ආත්මගත බැඳීමක් වගේ මචං. ආත්මගත බැඳීමක් මොකද්ද? පොඩි කාලේ ඉඳලා කෙනෙක් ගැනම හිතනවා නම් ඒක අනිවාර්යෙන් ආදරයක්. ඒත් උඹට ඒක තේරෙන්නේ නැහැ. උඹ කොච්චර හිතන්නේ හැදුවත් ඒක උඹට තේරුම් ගන්න බැහැ.
මලයි තාත්තගෙන් කෝල් එක. මට උරු ඵලය ඵලයෙන් එහාට ඵලය. හලෝ. මොකද කරන්නේ? අපි මේ හොඳට මොනවා තේරෙන්නේ කියවන්. මේ හරියට පායනවනේ. මම මේ කාවේරි ගඟෙන් අත්තු වතුර ටික සැන්දි කරලා බොනවා. ආ මං කිව්වේ බොනවා කියලා. වතුර හොඳට උණු කරලා බොන්න ඕන. ඔව් ඔව්. අපි මේ කට්ටිය එකතු වෙලා උණු වතුර කූල් කරලා තමයි බොන්නේ. සමහරු ඉතින් ඒකට අයිස් කටක් දාලා බොනවා. පුතා මොකද කරන්නේ? එයාට ප්‍රශ්නයක් නැහැනේ. එයාගේ ශරීර සෞඛ්‍ය හොඳට තියාගන්න ඒක වැදගත් විදිහට බොනවා. ඒ කිව්වේ? එයාගේ ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යන්න එයා හොඳට බෙහෙත් බොනවා. ඒ බෙහෙත් පැකට් 10ක් ගන්නකො. එයාගේ අම්මට දෙන්නේ. එයාට සතුටු වෙයිනේ. මේවා පැකට් කරලා එන්නේ නෑ. මේවා එන්නේ බෝතල් වල. මේවා පැකට් කරලා එවුවත් මුන් මේවා ඉවරක් කරලා දාන. මං එනකොට බෝතල් හතරක් අරගෙන එන්නම්කෝ. හරි හරි පුතාට ෆෝන් එක දෙන්න. ඒ ඉපාවිලි ඉපාපා. තාත්තේ පුතා ඔයාගේ પાස්පෝර්ට් එක ඇවිල්ලා. ඔයා පුළුවන් වෙලාවට තැපල් කන්ත්‍රෝලේ යන පුතා ඒක අරගෙන යන්න. හරි තාත්තේ. මං ඊරෑවට පිච්ච මැසේජ් එකක් එව්වා. ඔයා ඒක සෙල්වම්ට ඇරියද? ඔව්. එයෝ එයාට ඇව්වේ. බලන්න යාමට ඉවල යාමට කැමතියි කියලා. එයා කිව්වා ඔයාගේ කකුලේ කෑල්ලක් තියෙනවා කියලා. ඔයා ඒක දැක්කද? ඔව් මං දැක්කා. ඔයා ඇයි බැලු? මගේ කකුල මගේ මාක් එක. ඒක ඇත්ත. ඔයා ඊට කලින් කීපාරක් ඒක දැකලා තියෙනවද? ඒක මං දකිනවා. අර කියපු හින්දා ගෙදර ගිහින් බැලුවා නේද? මොකද්ද? ඒකනේ. ඔයා කන්නාඩියෙන් කිපුවතාවක්ම වලලා තියෙනවා. හා මං බොරුද කියන්නේ? කවුරු හරි කිව්වොත් ඔයා ලස්සනයි කියලා පිරිමින්ගේ ඇස් නිකම්ම ඇදිලා යනවා. ඊට පස්සේ ඔයාත් එයාට ආදරේ කරයි. අනේ මට නම් කරදර එපා. කොලෙජ් එක ළඟ බහින අය ඉස්සරහට එන්න. ආ රාධික කොහොමද? ඔයාට මොකද වෙන්න ඕනේ? ඇයි ඔයා මගේ ගෙහම අහන්නේ? ජයන්ති මම යන කියන්නේ. තේරුමක් නැතුව ඊයරෑ වැරදි මැසේජ් ගොඩක් මට ඔයාවිලා තිබ්බා. ඇයි එහෙම වෙන්නේ? කවුද ඔයාට කිව්වේ මට මැසේජ් කරන්න කියලා? දැන් කාගෙන්ද මම අවසර ගන්න ඕනේ? HOD ගෙන්ද, ප්‍රොෆෙසර් ගෙන්ද, තාත්තා ගෙන්ද, අම්මා ගෙන්ද, නැත්නම් ආගේ තාත්ති ගෙන්ද? හරි තාත්තා කොහෙද ඉන්නේ? හරි යාගේ නම්බරේ මට දෙන්නකෝ ඉවරයිනේ. ඒයි ඇයි ඔයා යාගේ තාත්තා ගැන කතා කරේ? ඇයි මං තාත්තා ගැන මොකක් හරි වැරදි කතාවක් කිව්වේ නෑනේ. එයාගේ තාත්තා දැන් ජීවිතුන් අතර නැහැ. එයා පොඩි කාලේ තාත්තා මැරුණා. හරි හරි ඔයාට සොරි කියන්න. ඔයා මගේ ලව් කේස් එක ගැන පොඩ්ඩක් බලන්නකෝ ඇති. ඔයගොල්ලෝ දෙන්නම මගේ යාළුවෝ. ඔයා යාට ආදරේ නම් කෙලින්ම ගිහින් ඔයා යාට ආදරේ කියලා කියන්න. එතනින් ප්‍රශ්නේ ඉවරයිනේ. ඉවරෙටම ඉවරයි. හරි හරි මම එයාගෙන් අහන්න. හැබැයි මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. මං ගීතාංජලි රෙස්ටුරන්ට් එකට වෙලා ඉන්න. ඔයා විනාඩි 10කට යාට ඇවිල්ලා යන්න කිව්වොත් ඒ හොඳටම ඇති. හොඳයි. මල්ලි මම මේ ප්‍රශ්නේ වාගේ තාත්තට කියන්න දෙපාද? ඔබ මෙතනින් තමයි මගේ ඔත්තු බලනවනේ පරයා. පුතා වගේමයි තාත්තා වැඩ කරන්නේ. තාත්තා වගේමයි පුතා වැඩ කරන්නේ. කොයි පැත්තෙන් ගියත් මම මොන වැඩේ කරන්න ගියත් අන්තිමට මට වෙන්නේ ඔයාලා දෙන්නගෙම කුටි කන්න තමයි. ඔබ මෙහෙම කරපන්. හොඳ කන්දක් උඩ නැගලා දෙවියන්ට යාඥා කරලා ඒකේ බිවට වැටපන්. එතකොට ඔක්කොම ටික හරියට. ඊට වඩා හොඳයි උඹම මාව තල්ලු කරලා දැම්මන. තේරුමක් නැතුව මම මොකටද එහෙටම යන්නේ? එයා ඔයාගේ පස්සෙන් එන්නේ. එයා ඔයාට ආදරේ හින්දා. ඔයා එයාට අකමැති නම් කෙලිමෙ කියලා දාන්න. ඉවරයිනේ. තේරෙන විදිහට කියන්නකෝ. ඔයාට මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට කෙලිමෙ කියලා දාන්න. එයා බුද්ධිමත් කෙනෙක්. එයා තේරුම් ගනීනේ. මම පොඩි කාලේ ඉඳලම එයාගේ ගැන දන්නවා. ඇයි ඔයා බය වෙන්නේ? ගිහිල්ලා කියන්න. එච්චරනේ. ආයෙත් මහතේ මේ වාඩි වෙන්න. නැත්නම් ඇතුළට යන්නත් පුළුවන්. යන්න යන්න. ඇයි වැනික කලබල වෙලා වගේ ඉන්නේ? පොඩ සංසුන් වෙන්නකො. මං ඉස්සෙල්ලා ඔයාගේ තාත්තා ගැන කතා කරලා සමා වෙන්න. ඇයි ඔමට මෙහෙට එන්න කිව්වේ? මොනා කියන්නද? 8 වසරේ ඉඳන්ම මට පොඩ්ඩක් ඔයා ගැන පොඩි ආදරයක් ඇති වෙවි තිබ්බා. මං ඒක කියාගන්න බැරුව තමයි මෙච්චර දවසක් හිටියේ. MD කිව්වට මෙතන අපිටත් ප්‍රශ්න තියෙනවා. එක දවසක් ඔයා ඉස්කෝලේ ඇවිල්ලා හිටියේනේ. මම ඔයා ක්ලාස් එකකටත් ගිහලා බැලුවා. ඒත් හැමම කිව්වා ඔයාව දැක්කේ නැහැ කියලා. ඊට පස්සේ මාස දෙකකට පස්සේ එක්සෑම් තිබ්බා. ඒකේ තිබ්බ ටෙන්ෂන් එකත් එක්ක මට ඔයාව අමතක වෙලා ගියා. හැබැයි දා බස් එකේදී ඔයාව දැක්කට පස්සේ එකපාරට මම ආයි නිකන් කිති කැවෙන්න වගේ ගත්තා. දැන් මම ඔයාට කියන්න හැදුවේ ඔයා හිතන දේවල් වෙන්නේ නැහැ. ගොඩක් මහන්සි වෙලා තමයි මට ඉගැන්නුවේ. මට යාළගේ විශ්වාසය බිඳින්න බෑ. ආදරේ කියලා කියාගෙන ගිහින් බයික් වල රවුන් ගහන්නයි, ෆිල්ම්ස් බලන්නයි, කෝවිල් ගානේ ඇවිදින්නයි, එහෙම කාලේනාස්ති කරන කෙල්ලෙක් නෙමෙයි මම. තේරුම් ගන්න. අපි ලබන සතිය හම්බෙමු. මං කියන දේ ඔයාලට තේරෙනවා කියලා හිතනවා. තේරුම් නැත්තම් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔයි, මනස් දන්නේ නැද්ද? ඔය දොලරම් බලගෙන මේක ඇතුළේ පීචර් එකක් යන්නේ. මෙතන අනේ මාමේ. අයියෝ. මාමේ
අනේ මාතික් කතා කරන්නතු ඉන්න පාමාමේ. කතා කරන්නකෝ. මං කිසිම වරදක් කරේ නැහැ මාමේ. මා විශ්වාස කරන්න. එයාගේ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔයා මෙහි ඉන්නවා නම් අපි කියන දේ අහන්න ඕනි. ඊට පස්සේ ඔයා මාතිකල කතා කරන්න එපා. කෙමිස්ට්‍රි එක්සෑම් එක ඉවර වෙච්ච ගමන්ම මම්මගේ ගමට යනවා. ඔයාට මං ගැන කිසි දුකක් නැද්ද? ඇයි සරින් සරේවිත් මට කරදර කරන්නේ? මගේ මාම මං ගැන වැරදි විදියට හිතන්නේ. මෙච්චර කාලයක් මාව අම්මා වගේ බලාගත්ත මගේ නැන්ද මාත් එක්ක කතා කරන්නේ නැහැ. මේ හැමදේම ඔයා නිසායි. මම ඔයාට මේක කියන්න. ඊට පස්සේ මගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මං එදා බස් එකේදී ඔයාගේ නම ඇහුවම ඔයා රාධිකා කියලා පිළි අරගෙන මං සෙල්වමද කියලා ඇහුවනම් මං බයි කියලා ලස්සනට බස් එකෙන් බහිනවනේ. මට ඇහෙන්නේ ඔයා නෑ නෑ කිව්වත් හරියට ඌ කියනවා වගේ. ඔයා ඕනේ නැහැ කියලා කිව්වම මට ඇහෙන්නේ හරියට ඕනේ කිව්වා වගේ. ඒකනේ මම මෙච්චර පිස්සෙක් වගේ දැඟලුවේ. මට ඔය ගෑනු ළමයි ෆිල්ම් හෝල් වලට එක්කන් ගිහලා තැන් තැන් වල එක්කන් ගිහලා රස්තේ අදු ගහලා ඇත්තට මේ වගේ වැඩ කළේ වුරුද්දන්නේ. මට ඕන ඔයාව කසාද බඳින්න. මම මාස 6කට පස්සේ ඇවිල්ලා ඔයා විනාඩි 2කට හම්බෙනවා. ඔයා හා කිව්වොත් මම ඔයාව කසාද බඳිනවා. ඔයා බෑ කිව්වොත් මම ඔයාව ඉදින් අමතක කරනවා. කොල්ලෙට ප්‍රශ්නයක් වුණොත් ඒක යාම විඳ ගන්න ඕනේ. ඒත් කෙල්ලෙට ප්‍රශ්නයක් වුණොත් මුළු පවුලක් පිටින් මේකට විඳවනවා. මටත් නංගි කෙනෙක් ඉන්නවා. මං කෙල්ලගේ දුක වේදනාව හොඳට දන්නවා. මං රෙස්ටුරන්ට් එකට එන්න කියපු එක වැරද්දක් කියලා මං දන්නවා. මම යන්නම්. රාධිකා අම්මේ, ඔයාගේ තාත්තා මෙල්ල දැන් අවුරුදු 10ක් වෙනවා. කාලේ ඉක්මනට ගෙවිලා ගියා. ඊට පස්සේ මං ඔයාව එකගත්තේ ගොඩක් දුක් මහන්සි වෙලා. අඬන්න එපා. කවදාවත් අඬන්න එපා. ඔයගොල්ලෝ අල්ලන්නේ මගේ පුතා මැරුණ හින්දා. ඔය අම්මගේ මිනිබිරි නෙමේ, ඔය අම්මගේ මුණුබුරා වගේ. ඔය හදවතට ධෛර්යය ගන්න, ඒ වගේම හිතට ශක්තිය ගන්න. ඉක්මනට දාන්න, ඉක්මනට දාන්න. බස් එකේ කාමාරට එන්නේ, ඉක්මනට දාන්න. මොනවා හරි තීරණයක් ගන්න. ඊට පස්සේ බලමු මොනවද වෙන්නේ කියලා. මොනවද මේ වෙන්නේ? මේ ගෙදර ඉන්නේ බල්ලයි පුසේ අපි දෙන්නේ විතරයි. හරි, ඒ ඔක්කොම හරි. මුරුගේසන් මොකද මාළු අට්ටියක් තියාගෙන එහෙට මෙහෙට යන්නේ? මොනවද උගරන්නේ? අයියෝ, මාළුද? මම දන්නවා ඔයාට මාළු හොඳට උයන්න පුළුවන් කියලා. අනික මට දැනුණා ඔයා උදේ මාළු උයන සුවඳ. ඒක අපි සෙල්වම්ටනේ. මම මාළු උයපුවම බස් එකේ යට යවනවා. මාළු ඔළුව වලට අසයිනේ. ඔයාට මොලයක් නැද්ද? එයා එක බස් එකේ පැත්තකින් තියාගෙන යනකොට කවුරු හරි එකට වස දැම්මොත් මොකද කරන්න කියලා බලන්න. මගේ සල්ලි සේරම මම මේකට විලං කෙරුවා. අපේ අනාගතේ රඳාපවතින්නේ මේ සල්ලි වලින්. මේ නෝටිස් එක දැක්කයින් පස්සේ මට මගේ ජීවිතේම එපා වුණා. අයියෝ, ඔය විදිහට කතා කරන්නේ? ආයේ කවදාවත් අපේ පුරුදු ජීවිතේට අපිට එන්න ලැබෙන්නේ නැහැ. එයි, අයියෝ ක්ලාස් එකට ඉන්නේ තුමි තින්ට විලා ඉන්නේ. අපේ ගෙදර ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? ටික කාලෙකට කලින් අපේ මාමා එයාපෝට් එක ළඟ තියෙන ඉඩම් දෙකක් ගත්තා. රජෙන් දැනුම් දීලා තියෙනවා ඒ ඉඩම් ආපහු රජයට පවර ගන්නවයි කියලා. අපි පවුලම ලොකු කරදරයක ඉන්නේ. එයා ඉඩම් ගත්ත කාගෙන්ද? සෙල්වා කියන්නේ දැන්. රාධිකා දන්නේ නැහැ මම ඔයාට කතා කරනවා කියලා. හරි, මං ඇවිල්ලා බලන්න. තෝ මොකටද දැන් මේ වහන් ඉන්නේ බුරුවා? ඇයි ඔබ දොර වැහුවේ? ආ මාමේ, ඔබ මොකද මේ අමුතු විදිහට කතා කරන්නේ? ඇයි, මං ඔයාලට කිව්ව නේද අර එයාපෝට් එක ළඟ තියෙන ඉඩම කාටවත්ම පෙන්වන්න එපා කියලා. ඔයා අවුරුදු 2කට කලින් ඒක සිරි රාමනාතන් කියලා ඩයල් එකකට විකුණලා තියෙනවා. ඔයා ඒක එයාපෝට් එකට ගන්නවා කියලා දැන දැනම නේද විකුණුවේ? ආන් ඒ ඩයල් එක මැරෙන්න යනවා තමුස නිසා. ඒ මිටට විතරක් නෙමෙයි, මං මිනිස්සු 160කට ඕක විකුණලා තියෙනවා. මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. මේ මිනිහා ගැන ප්‍රශ්නේ තියෙන්නේ. ගුවන් තොටුපළේ බලධාරීන් ඒක හදන එක අත්හිටවලා තියෙනවා. අපි ඉහළ උසාවියේ නියෝගයක් ගන්නවා ඒක නවත්වන්න. අපිට මෙහෙම කතා කරලා විසඳුමක් ලැබෙන්නේ නෑ වගේ.
ඒ යාළුවා ජේසීපී ගුරුමූර්තිට කතා කරපන්. හාරියන් මාමේ ඔයා ගයක් හදුව නේද ගිය අවුරුද්දේ? කීයක් විතර ගියද කියන්නකො? කෝටි එකමාරක් විතර. මම රුපියල් 4000ක් දැක්කල ඒක සමතලා කරලා දාන්න හැදුව. මොකද්ද කිව්වේ? ඇයි 6කට අය කරන්න රුපියල් 3000යි. ට්‍රාන්ස්පෝර්ට් වලට 500යි, ඩීසල් වලට 500යි වැඩි ඉවරයි. ඔබ මොනවද මේ කියන්නේ? මේ ජේසීපී ගුරුමූර්ති මහත්තයාද? අපිට ජේසීපී එක ඕන පැය 6කට. ඔයාගේ සහයෝගය නැතුනොත් ඒගොල්ලෝ කෙලින්ම ගේ ඇතුළට යයි. ගෙයක් තියෙනවා බිමට සමතලා කරලා දාන්න. ඩීසලුත් අරගෙන එන්න. මේක අලුත් ගෙයක්. මේක වාස්තු විද්‍යානුකූලව හරි. මොකද මොනවද කරන්න ඕනේ? රාමනාදන්ගේ ඇඬිල්ල නතර කරන්න ඕනේ. එහෙම නැත්තම් ජේසීපී එක ලෑස්තිලු. එයි, ඔය ෆෝන් එක කට් කරපන්. මේ බලන්න. මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඔයා ලක්ෂ 7කට ගෙයක් ගත්තා. දැන් මිල ලක්ෂ 10යි. මට දෙන්න පුළුවන් ලක්ෂ 8ක් විතරයි. පරණ කිවිසුම මට බාර දෙන්න. අලුත් කිවිසුම අස්සම් කරන්න. සර් ස්තුතියි සර්. මට ප්‍රශ්නයක් නෑ, ඔයා ඇමතුමා ළඟට ගියත් මේක ගැන කතා කරන්න. ඇයි සර්? මට ප්‍රශ්නයක් තියෙන්නේ JCP කාර්යය ඇවිල්ලා මගේ ගේ කුටු කරයි කියලා. කියන්න රාධිකා, අර ඉඩමේ ප්‍රශ්නේ විසඳිලා. ඒ IT කාර්යම ඇවිත් සල්ලි දීලා තිබ්බා. කවුරු හරි රෙකමෙන්ඩ් කරලා තියෙනවා. මට නම් හරිම සතුටුයි. දන්නවද, ගණදේවියගේ කෝවිල ගණදේවියන් වැඩ සිටිනවනේ. ඉතින් උන්වහන්සේ අනිවාර්යෙන් පිට වෙන්න ඇති. හරි. ඔයා කිව්වා වගේ MLA වැරදි පාරේ ගමන් කරන්නේ. වෙන නමකින් තමයි එයා වයිගයි ගංගාව ළඟ තියෙන ගල්වල කරගෙන යන්නේ. ඌ ලෝඩ් 250ක් ගෙනියනවා කිව්වට දවසට ලෝඩ් 450ක් විතර ගෙනියනවා. පටවන ගල් සේරම මාලදිවයින්ටයි කේරළේටයි තමයි යවන්නේ. වාර්තා සේරම අපේ අතේ තියෙනවා. අවශ්‍ය වෙලාවට තාසිඩා සාක්ෂි දෙයි. එන්ඩි කියන්නේ. අය ආයි බාන්ට. මොකද මේ හදිස්සි? දේශපාලන කාර්යවින්ද අපි අසරණ වෙලා. රජයේ නිලධාරියෙකුට මෙහෙම කතා කරන්න පුළුවන්ද? සියුගංගා දිස්ත්‍රික්කයේ තියෙන ඉහළ ප්‍රදේශක. ඒ නිසා කාවිරි ගංගාවයි වයිගල් ගංගාවයි මෙහෙට එන්නේ නැහැ. ඒ නිසා මෙහෙ තියෙන ගොවිතැන විනාශ වෙලා තියෙන්නේ. මෙහෙ තියෙන වැලි ටික ගොඩ දැම්මම කොහමද ගංගාවල වතුර හිටින්නේ? මේ ගංගාවල වැලි හොරකම් කරනවා කියන්නේ අම්මා කෙනෙක්ගේ කුසීන දරුවව හොරකම් කරන් යනවා වගේ වැඩක්. කො රාජාගේ මල්ලේ, අපි දැන් මිනිහාගෙන් ඇහුවා නම් මිනිහා නැහැ කියයි. මොකද හැමදේම බලයක් ඇතුවනේ කරලා තියෙන්නේ. අපි ටිකක් ඉවසුවොත් අපිට මිනිහාව අල්ල ගන්න පුළුවන්. හරි. අයියේ, මෙන්න මට මැසේජ් එකක් ඇවිල්ලා. මොකද මැසේජ් එක? කියලා තියෙනවා. ඔබ මහා බල්ලෙක්, බූරුවෙක්, නරියෙක්. මොකද කිව්වේ? මහා පල් හොරෙක් කියලා. ඔඩෝ අසක්. ඉන්නේ කියම. හැංගිලා මඩ ඔච්චන් කරවලා. මොකද අසක් කියන්නේ? මොකද මැසේජ් එක? මම කන්නේ බා. මොන මොන උදේල බලගෙන බෑ පල බිම්බුල මේ වරේ. අර 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 එකතු වෙන්න. ඔක්කොම මරලා අද මං කරන්න මොකද කරන්න ඕනේ කියලා. මේ මං පොත පොත මැසේජ් එක කිව්වේ. මන්නේ මන්නේ අයියා. අනේ මේක අර බලලා. කවුද කවුද මැසේජ් එක මට? එදා කැන්ටිමේදී පීටර් මංජුට විහිළු කළා. ඒ තරහට තමයි මම මෙයාට මැසේජ් කිව්වේ. මෙයා එක කොහොම හරි යවලා. කවුද කියවම මට මැසේජ් කිව්වේ? මම ආයි කියන්න උඹලට. මට පේන උඹලා මොනවද දැක්කම? කියන ජයන්ති. කවුද කියවම හොඳින් කියවම? නැත්නම් උඹලා එකෙක් ජනපති ගාන බලන්න. එයාට කියන්නේ ඒක මහා නැතුව අවම මට එවන්න කියලා. හරි උඹ දෙවියෝ මට මැසේජ් එක. තොපි කියන්නද බලපම් මං. බලා චන්ඩියෝගේ මැසේජ් එවන්නේ. උලන්න ඉස්සරහ නෝරලා. ඒ සිල්වම්ගේ මැසේජ් එක අයියෝ කුතුහගෙන ඉන්න. ඒ බලේ තමයි මැසේජ් එක උපේක. කතා කරපන්. කතා කරපන්කෝ. මේ අපි නෑ. උඹ තමයි මැසේජ් එක කිව්වේ. කතා කරපන්. ඒ උඹ තමයි මැසේජ් එක කිව්වේ. කතා කරපන්. රාධිකා. ආ. බයේ නමර මැසේජ් එක. මැසේජ් එක. මං දන්නේ කවුද කියලා. බලන්න. ආගෙද මේ නම්බර එක. මං දන්නේ නැහැ. දන්නේ නැහැ. සර් මගේ නම්බර එක. ආ මොද මිනිහා මම මැසේජ් එක කිව්වේ. හරි මම බලා ගන්නම්. බලා අයියන් අයියන්. ආ අයියන් ලා අයියන් ලා. ඒ අපි කන්නේ මෙතන යමු. පොඩ්ඩක් ඉන්නකෝ. මෙතන මොනවද වෙන්නේ යන්නේ? මට ඇත්ත කියන්නයි තියෙන්නේ. ඔයා ඇත්ත කියන්න කිව්වොත් ලොකු අමාරුවක් වෙන්නවා. මෙන්න මෙහාට එන්න යන්න. එනවා. ඔයා කතා කරන්න එපා. පන්නේ වැරද්ද කරේ. ඒයි 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 මං කිව්වනේ ඔයාට මේක නවත්තන්න කියලා. මේ වරය යන මේ වරය යන මං කරේ. යමු යමු ඉක්මනට යමු. ඌ එච්චර උඹට ගහද්දි ඇයි උඹ ඌට ගැහුවේ නැත්තේ? උඹ බලාගෙනද හිටියේ? බලන් ඉන්න තු අපේ කට්ටිය ගේන තිබුණනේ. එහෙම වුණා නම් අපිට මෙහෙම විදව විදව ඉන්න ඕන නැහනේ. ඒයි, ඕක නතර කරපන්. ඒයි, කටවහපන් කටවහපන්. ඔබ මොනවද මට කරන්න කියන්නේ? අපි මුන්ට ගහන්න ඕන. උඹේ ගැන බලා ගන්න ඕන. ඔබ මුගේ මාමා. ඔබ වත් කියන්නේ. අතන උඹට මොලයක් කියලා දෙයක් නැද්ද? නවත්තපන්. ඔබ මේ වැඩේ අතර දාන්න හදන්නේ. නවත්තපන් යකෝ. ගානවා උඹට.
මම විතරක් නෙවෙයි මමත් දන්නවා මේ ප්‍රශ්නේ විසඳන හැටි. මම උඹගේ තාත්තට කතා කරලා කියන්නම් කොයිතරම්. උඹට ෆෝන් එක දෙන්නේ නැත්තම් මම එලියට කියලා කෝල් එකක් ගන්නවා. නැත්තම් මම ටෙලිග්‍රෑම් එකක් හරි ගන්නවා. මගේ ප්‍රශ්නේ හටපත් කරලා තියෙන්නේ නැත්තම් ඒ කෙල්ලගේ ජීවිතය අනතුරේ දෙන්න හිතන එකක්. උඹ මරනවා යකෝ. මරපම් මම මරපම්. හැබැයි උඹ මාව මරන්න කලින් මම ඒකට කියනවා උඹෙන් ඇවිල්ලා සමාව ගන්න කියලා. බලපංකෝ. මේ මොකද්ද සර්? මේ සිද්ධිය ගැන ප්‍රොෆෙසර් පොලිස් කොමිසමට පැමිණිලි කරලා තියෙනවා. මං අරුව මරනවා. උඹ අත්තලගුවට ගන්න වෙනවා. ප්‍රශ්නේ දුර දිග ගියොත් මේ ෆයිල් එක උසාවියට යවන්න වෙනවා. එහෙම වුණොත් උඹට ගැලවීමක් නැහැ. උඹට ඇපත් නැහැ. උඹට සතියකින්වත් එළියට එන්න ලැබෙන්නේ නැහැ. ආ අත්තඩුවට ගන්න සර්. හිතට හරිම දුකයි ජයන්ති. මං සතියකින් නිදාගෙනත් නැහැ. මං කරපු වරදට එයා නිකරුණේ ගුටි කෑවා. සමා වෙන්න කියලා මැසේජ් හතරක්ම දැම්මා. එයාගෙන් කිසි උත්තරයක් නැහැ. මට සමාව ගන්න හිතෙනවා. සෝරි කියලා විතරක් නෙමෙයි තෑන්ක්ස් කියලාත් කියන්න. තෑන්ක් යූ කියන්නේ ඇයි? ඔයා කිව්වනේ ඔයාගේ ඉඩම් පස්සේට කවුරු හරි මැදිහත් වෙලා ඉන්නවා කියලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි සෙල්වම්. එයා අයිතිකාරයාට කිව්වා වහාම සල්ලි ගෙවන්න කියලා. රාධිකා සිල්වන්ගේ නම ඇති කවියා. මොකද මේ මූඩ් ගහලා? දැන් තමයි සතුටින් ඉන්නේ. සෝරි කියලා විතරක් නෙමෙයි තෑන්ක්ස් කියලාත් කියන්න. මං කැමතියි කියලා කියන්නයි යන්නේ. ඒයි. ඔව්. මං එයාට ආදරේ කියලා කියනවා. ආදරේ කිව්වා? ඔව්. එයා මුලින් දකිද්දි නම් මට කැමැත්තක් තිබ්බේ නැහැ. ඒත් ගතිගුණ වලට නම් මං හරි කැමතියි. ඉක්මනට ගිහින් එයාට කියන්න ඕනේ. එයා කිව්වා එයා මාස 6කට පස්සේ තමයි ආයේ එන්නේ කියලා. මම දවසක් කැලෙන්ඩර් එක දිහා බැලුවා. එදා අප්‍රේල් 15 වෙනිදා මෝඩයාගේ දවස. මම හිතුවා සෙල්ලම් රැවටේ කියලා. අනික මං හිතුවා ඔයාගේ හිත වෙනස් කරගන්නේ කියලා. මේ මචං පීටර් රද හිරේ නිරාස වෙනවා. දැන් පටන් ගමු එහෙනම්. එයා මාව හම්බෙන්නේ නැහැ. එයා ප්‍රොෆෙසර් ළඟට යයි. එයා කොමසාරිස්ට කම්ප්ලේන්ට් කරත් මොකද මේ? කවුරු හරි එකෙක් නිර්භීත වෙලා තියෙනවා. ඒ ගින් බල්පන් කොලෙජ් එකේ මොකද වෙන්නේ කියලා. හේයි මොකද මේ නිකන් ඔබ මෙතන තකුමුක්ක වෙලා හිටගෙන බලාගෙන ඉන්නේ? මොකද ඔබ ලැට් එකට රච්චන්න ඕන වෙලාද? හේයි ඔෆිසර්! බෑපන් එළියට! හේයි ඔයයා කොම්බ! බෑපන් යකෝ! ඔතන අල්ලගන්න හිටියේ බොමාගෙන පොලිස් ෆැමිලි කිරෝ නේද කෝ? කතා කරපෑ කෝ! මේ කොලෙජ් එකේ ලොක්ක වුණාම මට වචනයක් කියන්න නෑ මිනියෝ! උඹ නිකම් නිකම් ගුරුවරයෙක් විතරයි. උඹ කොහමද මට ෆැමිලි කරන්නේ? උඹ මොකද කියන්නේ? බලපන් මම මූට මොනවද කරන්න කියලා. උඹ පොලිස් ඔත්තුකාරයක් නේද? ඈ? උඹ පොලිස් ඔත්තු දීලා මට කරයි. මේ හැමෝගෙම අහව මම කවුද කියලා. පීඩ! හරි හරි ඔක අතර දානවා. නවත්තනවා. සර් මූ මට විරුද්ධව පොලිසියට කොම්ප්ලේන්ට් කළා. මම බල්ලෙක් කියලා මූ හැමෝටම කියලා. මම කොහමද ඔක බල්ලා වෙන්නේ? මම මුවත්ම ගහනවා. මම බල්ලිටේකෝ. මම බල්ලකෙටි මම උඹට අද පෙන්නන්න. ඔබ පුළුවන් නම් බෝඩ් එකේ ලියපන් මම බල්ලා කියලා. පුළුවන් නම් ලියපන්. මං කියන දේ අහන්න. ඔය අපි ගෞරවය නැති කරා. ඔය පුළුවන් තරම් අපිට අපහාස කරා. අයියෝ. හේයි! අපි පොලිසියට කියමුද? අපිට මේ මිනිහව නවත්තන්න බැරුණානේ. ඔයා කියන්නේ අපිට ඔය ගුටි කණ එක නවත්තන්න කියලා.
ඔබ දන්නවද කාරද ගැව්වේ කියලා? මගේ අතපාව උගුලන බලම හිටපු අපි කියනක. මලී උතන ඉන්න එපා. උන් ආවත් ඔයා ඉතුරු කරන එකක් නැහැ. ඌ තමයි මිනිහා. අල්ලගෙන ඉන්න ඌ. මොකද මේ? ඒ නැවතියන්. තාත්තා ඊරපයන්දීන්ගේ පුතා. සර් අපෙන් පොඩි වැරදි එමක් උනේ. අම්බුරාජ් ඔබ කොහමද මේකට සම්බන්ධ? මූ කවුද? මේ මගේ මිනිහා. ඔයාගේ පුතා එක පොඩි කේස් එකක් දාගන්න. ඒකටත් පවා පටලගෙනගෙන. ඒයි උඹට පිස්සුද මිනිහා. ඔබ කාත් එක සටනට ගියත් ඔබගේ විරුද්ධවාදිය කවුද කියන එක හොඳට හොයලා බලවන්. ඔබ නැවත මගේ පුතත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තොත් මම බෝ කෑලි කෑලි වලට කපලා ගඟට විසි කරනවා. මම මේ මිනිහා වෙනුවෙන් සමාව ඉල්ලනවා. පලයන්, පලයන් මෙතන. ඔයාගේ පුතාට ඊට පස්සේ කිසි කෙනෙක් අත තියන්නේ නැහැ. ඒක නම් මං සාහතික වෙනවා. පලයන්, පලයන් යන්න. ඔය ඔක්කොම අගලන් පලයන් මෙතනින්. සෑයි මේ වගේ දෙයක් කරුවේ. ඔයා කිව්වේ ඔය පොසත් පවුලක කොල්ලෙක් කියලානේ. ඌ වීරපාණ්ඩියන්ගේ පුතා. තව පොඩ්ඩෙන් අපේ බෙල්ලත් ගහලා යනවා. මගේ විතරක් නෙමෙයි. අපේ මිනිස්සු ඔක්කොගේම ඔළු නැතුව තමයි යන්න වෙන්නේ. සෑට ඉදින් මොකද? මීට පස්සේ නම් මේ වගේ ප්‍රශ්න මට නම් ගේන්න එපා. ඔන්න කිව්වා. බල සත්වෙනි ෆෝන් එක. මං හිතපු හැමදේම වැරදි කියලා දැන් තමයි තේරෙන්නේ. එයා මෙච්චරම දරුණු කෙනෙක්ද? කොහොමද මෙහෙම රස්ති අධිකාරියෙක් වගේ ගහගන්නේ? එයාගේ පවුලම මේ වගේ කියලා මං දන්නේ නැහැ. කලබල වෙන්න එපා. වැරදි තීරණයක් ගත්තේ. මෝඩි කොයි කතා කරන්න එපා. හැමදේම හිත ඇතුළෙම තියාගෙන අමතක කරන්නයි හදන්නේ. අනේ මට කිසි දෙයක් කියන්න ඕනේ නැහැ. හැමදේම හීනයක් වගේ වුණා. අර රාජලිංගම් කෝටි 7කට ඉඩමක් ගන්න යනවා. අද තමයි ඒක කිවිසුම අත්සන් කරන්නේ. කිවිසුම අත්සන් කරලා තංග වේලු තමයි මට ඒක කිව්වේ. ඒක අක්කර 20ක ඉඩමක්. ඒක තියෙන්නේ ඩින්ඩුගල් පාරේ. කොයි රෙජිස්ටර් කන්තෝරේ? ආ කියන්නේ සර්. ත්‍රිචි වලට යනවා ඉඩම රෙජිස්ටර් කරන්න. ඔයා එතනට එන්න. හරි හරි සර්. මං එන්නම්. කොහොමද මේට ආවේ? ඔයා මොනවද මෙහෙ කරන්නේ? මං ආව ඉඩම රෙජිස්ටර් කරන්න. ආ. ඔයා කොහෙන්ද සල්ලි හොයාගත්තේ? මම ඔය MLA කෙනෙක් කියලා ජනතාවට සතක් කරන්න. නමුත් ඔයා ගංගාවල් වල වැලි හොරගම් කළා. ඔයාගේ බඩ පුරව ගන්න. නෑ නෑ නෑ. ඔය හරියට කතා කරන්නේ මම ඔයා කොච්චර ගාණක් ගෙවනවද? මිලියන 7ක් සහෝදරයා. මිලියන 7ක් විතරද? ඔව් මිලියන 7ක්. ඒ වහනේ නවත්තන. ඒ නවත්තන නවත්තන. නවත්තන. අපිට හිරියර කරදර කරන්න එපා. අපි උඹලගේ ප්‍රශ්නෙටයි මේ ආවේ. මුළු ගාණම කෝටි 73යි. මේ සල්ලි වලින් අපේ ප්‍රශ්න සේරම විසඳ ගන්න පුළුවන්. අපි ඔයාගේ සල්ලි වලට අත තියන්නේ නැහැ. තේරුණාද? හැබැයි ඕගොල්ලෝ කොහෙවත් යන්නේ නැහැ මේ ප්‍රශ්න ඉවරනකම්. මේක තියාගන්නකෝ. වාට කොහොමද මිලියන 73ක් හම්බුනේ? ඒ සල්ලි හම්බුනේ ලීමෝලෙන්ද පෝරමෝලෙන්ද? නෑ 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 සර් මම මගේ බිරිඳගේ රත්තරන් බඩු එක්කා. මගේ ගොවිපළණු සල්ලි හම්බුණා. ඔයාගේ ගෑණි එනකොට ආවේ රන් පවුන් 40ක් අරගෙනද? නෑ. ඔයා පොඩ වැඩියෙන් කතා කරනවා. සිවගංගා වලට MLA ඔයාද මමද? මට මිනිසුන්ට උත්තර දෙන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ගෙවල් වලින් සල්ලි ගෙනද පක්ෂේ නඩත් කොහොමද කඩන්? ඒ ඒ ඔය MLA කෙනෙක් කරන්න 50,000 ජනතාව ඡන්දෙ දුන්නේ මගේ වචන විශ්වාස කරලා. මං කොහොමද මේ මිනිසුන්ට මුණ දෙන්නේ? ඒක පොතේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. මං සේරම අහගෙන හිටියේ. මට තියෙන පොඩි අදහසක් කියන්න. මොකද්ද? මෙයා වැරදි විදියට මේ ඊඩම මෙයාගේ නමට ලියාගෙන තියෙනවා. අපිට පුළුවන් ඒ ඊඩම මෙයාගෙන් අරගෙන ශිවගංගායි දේවාලට දෙන්න. අපිට ඒක දැම්මම කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි මේ වගේ වැඩවලදී මුද්‍රා ගාස්තුත් අඩුවෙන් යන්නේ. හරි. අයියේ, රුපියල් 100 මුද්‍රියක් කරා මං කෙනෙක් ටයිප් කරන්න. ශිවගංගී දිස්ත්‍රික්කයේ පරිවිකුලම් ගම්මානයේ. නාගවිදියේ පදිංචි පෙරියසාමිගේ පුත්‍රයා වන 46 හැවිරිදි රාජලිංගම් යන අය මෙම ඊඩම ශිවගංගී දේවාලයට පූජා කරන ලදී. අවදමෙය සෑම දිනාගීම දැන ගැනීම පිණිස වීරපණ්ඩි ඉන්නවා. ඒ යවයි ඉක්මට යම. හරි තාත්. මේ කරගෙන අස්සම් කරනවා. දැන් එහෙම නිකරොත් උඹට යන්න වෙන්නේ හිරගෙදට්ට. ආ.
රාජා ඔබ ජනතාවගේ සල්ලි හොරකම් කළාට පස්සේ ඔබ තවදුරටත් එම්.එල්.ඒ. කමර සුදුසු නැහැ. දවස් 15ක් ඇතුළත උඹේ තනතුරු උඹ ඉල්ලාස් වෙන්න ඕනේ. සිව ගංගායේ අතුරුමැති වුණන්ට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මේ බලපන්. ඔබ තනතුරුෙන් ඉල්ලාස් වුණේ නැත්තම් ඔබ මලත් අතුරුමැති වුණන්ට මුහුණ දෙන්න ඕනේ. පලයන්. දැන් මොකද වෙන්නේ යන්නේ අයියා? අපි දැන් දවස් 4ක් තිස්සේ මෙතනද? ඔයාගේ නෝනා අන්න ඔයාට සෑහෙන කෝල්ස් ගන්න. මං කොහොමද යන්නේ? සිව ගංගාවේ ජනතාව දැනගන්න ඇති ඔව් මට පාර දුන්න කියලා. මගේ සල්ලි මගේ ආත්මගෞරවයේ බල්ලට ගියා. අර කොල්ලා ඒ කොල්ලගේ වැඩ නිසා මම මෙච්චර කාලයක් කරගෙන ආපු සියලුම දේවල් අවුල් වුණා. අම්මගේ ගෑනියෙක් මව ගණන් ගන්න එකක් නෑ. දැන් මං කොහොමද ගෙදර යන්නේ ඔක මරන්න නැතුව? අම්මෝ රාජර වහම වෙන්න කියන්නේ. මම දැන් කින්නයි ඔයාලා පාටියකට යනවා. අනිවාර්යෙන්ම වීරපාණ්ඩික පුතා හෙට මැරෙන්න ඕනේ. ඒක නම් කරන්න බෑ. මේ මම ඔබට ඒක කරන්න කිව්වේ නෑනේ. මං ඒ වැඩේට මදුරයෝලි මිනිස්සු ගේන්න. උඹ ඔබේ කට්ටියත් එක්ක බලන් හිටපන් මොනවද වෙන්නේ කියලා. ඔබ මේකට සම්බන්ධ වෙලා මේක අවුල් කරන්න එපා. හරි හරි. ඔයා හදන්නේ වීරපාණ්ඩියන්ව මගේ හතුරෙක් කරන්න. අපි හෙටම මෙතනින් ත්‍රිචියුරට මාරු වෙන්න ඕනේ. අයියේ. අර අම්බු කියන හාදයා ත්‍රිචියුර රෙජිස්ටර් කාර්යාලයට ආවා. මිනියා මාව දැකලා හැංගුණා. ඒ මිනිහට මගේ පුතත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මිනියා මොකද රාජලියනගේ රෙජිස්ට්‍රේෂන් එකට ආවේ? මේ ගැන මට ටිකක් සැකයි. හා හෙලෝ කියන්නේ සර්. මගේ පුතාගේ පීටර්ගේ අතරේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ කියන්නේ සර් මේ නේ මට ඇත්ත කියන්නේ. සර් මට හැමදාම හැංගුණ නේද? මිනියා ප්‍රශ්න ගොඩක් ඇති කරලා තියෙනවා. මම දන්නේ නැහැ මොනව වෙන්නේ යනවද කියලා. එයාගේ මූණට තේ විසි කරපෙලා උගේ අත කපලා දාන්න තිබුණේ. අපි කිව්වේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා විතරනේ. මම හරි මොඩෙක්. මගේ පුතා ඉවසලිවන්තෝ මගේ වචන වලට ගරු කෙරුවා. යමු යමු ආනන්ද රාජ හම්බෙන්න. අපි කොහෙද මේ හදිස්සිය යන්නේ? වීරපාණ්ඩියන්ගේ පුතාට මොන හරි අනතුරක් වුණොත් අපිට ගැලවීමක් නැහැ. අපි මෙහෙ ඉන්නේ කෑකට ගුණ නැහැ. ආ මතක් කළා විතරේ මිනිහා කෝල් කරනවා. හලෝ ෂෑන්. දැන් කොයි හරි දින්නේ? අපි දැන් පොන්ඩිචිරි වල ඉන්නේ. මම දැන් ෆෝන් එක කට් කරනවා. ඔබ මට ලෑන්ඩ්ලයින් එකෙන් කතා කරපන්. ඈ ඒ මොකටද? මට දැනගන්න ඕනේ ඔබ පොන්ඩිචරි වලදී ඉන්නේ කියලා. අපි දැන් තමයි ලාල්ගුඩි හන්දියේ පහු කළේ. එහෙනම් ඇයි ඔබ මට බොරු කිව්වේ? අයියෝ වැඩේ මාට්ටුද කොහෙද? මේ වැඩේට මගේ කිසිම සම්බන්ධයක් නැහැ සර්. රාජලියනගේ මතුරාසි මෙරෝගේ ඉන්න හදනවා සගේ පුතාව මරන්න. ඔබ මොනවද මේ කියන්නේ? ෂෑන් මේක නම් පුතන්නේ නැද්ද? පුතාට මොනාරි වුණත් ත්‍රිචි වල ඉන්න පාතාලේ ඉන්න හැම එකටම ජීවිත වලින් වන්දිය වන්න නමිනියෝ. අනේ ෂෑන්. ආපහු ත්‍රිචි වලට යනවා. පුතා කොහෙද යන්නේ? ඌ යවලා රෙජිස්ටර් ඔෆිස් එකට යනවා තාත්තා. ඔය ලංගපාත පොලිසියක් තියෙනවද? තිලයනගර පොලිසිය නම් තියෙනවා. ඔයා දැම්ම මෙතනට ගිහින් ඉන්ස්පෙක්ටර් කෙනෙකුට මාව සම්බන්ධ කරන්න. ඒ මොකටද තාත්තේ? දැන් මගෙන් ප්‍රශ්න අහන්න නැතුව කියෙන් දෙය කරනවාකෝ. එයි 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 යන්න දෙන්නපන්. අල්ලපන්. 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 බණ්ඩාරපන්. එයි එයි අන්න අර පැත්තෙන් යරු යනවා. එයි එයි. නෙල්සන් උඹලා කොහෙද යකෝ? මොකද ප්‍රශ්නේ? මං ස්ටේෂන් එකේ ඇහුවම කිව්වා තාම පුතා ආවේ නැහැ කියලා. මිනිසුන් යවලා තිලයි නගර වල ඇස්සක් මුලක් නාර බලපන් හැමතැනම. අකියන්න සර්. මේ මිනිසුන් ඩිගමන් ත්‍රිචි වල හැමතැනම බලන්න කියලා. මොකද්ද? මොන්ට යනවා? අඩෝ අතවා. අපේ මිනිසුන්ට කියන්න ත්‍රිචි වල හැමතැනම හොයන්න කියලා. ඌට මොන හරි වුණොත් අපු මරලදයි. නැවතියන් නැවතියා. 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 මම අර කඳ උඩ නැගලා බලන්න. ඌ කඩුණොත් මට කෝලයක් ගනි. ඔයිද මිනිහ උඹලා ඉන්නේ? කෙලගම. නැවතියා මරනවා. නැවතියා කො. ඔයිද බා.
කොහෙද? ඒ හම්බුණාද? අපේ මිනිස් හොයනවා. යාට කියන්න. සහෝදරයා, වාගේ පුතා හොඳට ගුටි කාලා ඇවිල්ලා තියෙන්නේ. මගේ පුතා කොච්චර පාඩු ඉන්න හැදුවත් කොහෙද යන කුණු කූඩිය කොළොර කඩා වැටෙනවා. ඒක මිනිහක් වෙලාව. මේ ප්‍රශ්න වලට මම මොනව කරන්නද? මිනිස්සු ඔයාලට පාර දෙන එකේ ෆොටෝ අරන් තියෙනවා. අනිවාර්යයෙන්ම අද හවස නිවුස් වලට ඕක පෙන්නයි. මං උත්සාහ කළා පුතාව බේරගන්න. එයාව දවස් 5කට රිමාන්ඩ් කරන්න. ඉන්ස්පෙක්ටර්ගේ තීරණය. මගේ යාළු 4 දෙනෙක් ඇතුළේ ඉන්නවා. උඹ පුතාව බලාගනි. උඹ මේ දේවල් මගෙන් හැංගුවා නේද කියපන්. අපේ පැවැත්ම තින්නේ දේශපාලන කාර්යෝ හැන්දා. අපි මොනවද කරන්නද? මට සමා වෙන්න සෑර්. පලෙන් පලෙන්. කොහෙද දැන් රාජලියනගේ? යා චෙන්නයි ගිහිල්ලා තියෙනවා ඇමති මණ්ඩලයේ රැස්වීම වලට. අපි එකමුණ චෙන්නයි වලට යමු. ඕක එළියට ආපු ගමන් අපි ඕකට පහර දෙමු. ඕක දන්නේ නැහැ මගේ හැටි. තාත්තේ. ඔයා කලබල වෙන්න එපා. ඔයා කලබල වුණොත් ඒගොල්ලන්ගේ ප්ලෑන් එක සාර්ථක වෙනවා. ඔයා ඉස්සෙල්ලා ගෙදර යන්න. අපි පස්සේ බලමු මොකද කරන්න කියලා. සර්, වෙලාව හරි. අපි මෙයාව උසාවියට ගෙනියමු. තව ටීචර් ටීවී මේ වගේ දෙයක් කරගන්නද? අනේ මොකද්ද මේ කරපු අපරාධේ? අනේ දෙයනේ මොකද්ද මේ කරගත්තේ? අනේ දෙයනේ අනේ. මගේ පුතාට එකෙක් කරත් තිබ්බොත් මං ඔ කෑලි කෑලි වලට කපලා දානවා. අපේ උන් යවලා උඹ මහපාරේ මිනිස්සු ඉස්සර දනගස්සලා දියමු. එයා මේ දේ කිරේ මං වෙනුවෙන්. මම ඉවසු ඇති. ඕකුන් සේරම මරලා දාන්න ඕනේ. ඕක කොහේ හරි ඉඳලා මෙහෙට ආපු ගමන් ඕකම පාගල මරලා දානවා. ඊර පාණ්ඩි දැනගෙන තියෙනවා එයාගේ පුතා මරන්න අපි කුමන්ත්‍රණය කෙරුවයි කියලා. අපේ තන්ට උගියොත් අපි ඉතිරි කරන කන්නේ. අලවන්ත ඇමතුමාගේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ. අනික ඔයා වම් මෙතන පිට වෙලා එම්එල්එ නවතන්ට යන්න. හරි සර්. යන්න. ඔයත් යන්න. මම සිවගංගායි වරණේ අතරුම්මව මරලායි. මාට දැන් මම දැන් බයිසිකලේ ගියෝ පොලිසියල්ල මම බීලා කියලා මම තල්ලු කරගෙන යනවා ඉවරයි. ඒ මොකදන්නේ? ඔබ බීලා නේද පිඹබ? ඔබ මං එක විහිළු කරන්න බා පිඹබ. ඉන්නම පිඹින්න. ලංගුට උඹ බීලා මෙතන ඇවිල්ලා මාත් එක විහිළු කරන්න බා හරිද? මං බීලා තමයි ඉන්නේ. වයින් ස්ටෝස් හැමතැනම අරලා තියෙන්නේ. උන් එන්න කියලා අපිට අඩ ගහලා උන් අපේ සාක්කු හිස් කරලා යවන්නේ. ඉතින් මේ මගේ බයිසිකල් එක තබැරුමේ තියලා යන්න බෑනේ. ඉතින් මම මේකයි ගෙදර අරගෙන යන්නේ. ඒගොල්ලන්ට කියන්න හතෙන් පස්සේ මේ බද්දන්ට ගෙදර යන්න බස් එකක් දෙන්න කියලා. අපි හොඳට බීලා බස් එකේ ගෙදර ගිහිල්ලා මුදිය ගන්න. කොහමද යකෝම රාලහමිනේට කතා කරන්නේ? මම එහෙම තමයි කතා කරන්නේ. නීතියක් තියෙනවා බීලා බයිසිකල් එක පදන් යන්න එපා කියලා. තල්ලු කරන් යන්න එපා කියලා නීතියක් නෑ. ඒ බීලා බයිකේ තල්ලු කරගෙන යන එකේ කිසි වැරද්දක් නැහැ. හැබැයි උඹ දැනගනින් උඹ මෙච්චරලා තල්ලු කරගෙන යන්නේ නැතිව මගේ බයික් එක. ඈ උඹ අද මං හමක. දැන් හොඳට බලපන් මේ බයිකේ කාගේද කියලා. අනේ
මට කියන සෙල්වම් ආව කියලා. නැගෙනහිරට මුණ දාලා වාඩි වෙන්න. ඔතනින් වාඩි වෙන්න. මේ හැමෝම නිකන් දුකින් වගේ ඉන්නේ. මං ගෙදරවට කැමති නැහැ. අම්මාරි සන්තෝෂයෙන් ඉන්නේ අයියා ආපහු ආවට. අම්මට මං නිසා කරදරයි නේ. ඇයි පුතේ ඔයා එහෙම අහන්නේ? ඇයි අම්මේ? ඔයා මෙච්චර වතුර ගොඩක් මගේ ඔළුවට වැක්කිරුවේ? මේ මැදට පිහදාන ටවල් එකක් වත්. බලන්නකෝ මෙයා කියන දේවල්. හයින් ඉන්න මං පිහදාන්නම්කෝ. සෙල්ලි ඇතුළට ගියා තෑග දුන්න කතා කරා ආවා. ඔයා මායෙක් නැද්ද? ඔයා ගියලු එක සදර මම උඹට දැනගත්තොත් මං තනියෙන් ගියා කියලා ඔයාට ඉන්න හම්බ වෙන්නේ. එන්න අයියේ. කවද්ද යන්නේ? මගේ එක්සෑම් එක දවස් දෙකකින් පටන් ගන්නවා. අද මම අම්මත් එක්ක ඉඳලා හිටුගුම යනවා. හා වාඩි වෙන්න වාඩි වෙන්න. අයියේ අර කහපාට සාරිය කොහමද? අයියෝ මම පෙන්නන්න හිතුව මොකක්ද? එහෙනම් අර නිල්පාට සාරිය. වාඩ් පිස්සු හැදලා. අයියේ මෙතන ඉන්න සේරම අපේ කුලයට අයිතියයි. මෙතන ඉන්න කාට හරි ඔයා කැමති නම් ඔයා මට කියන්න. මං අම්මට කියන්න. අම්ම එක හැමිට තාත්තට කියයි. ඊට පස්සේ ඉතින් ඔයා කසෑ සිත්තර. චකලින්දරත් අයියගෙන දන්නේ නැණි. අවුරුදු 25 මං බඳිනවා කියන දිවින තා ගන්නවා වගේ වැඩ. අවුරුදු 28 බඳිනවා කියන මරන්න අනුබල දෙනවා වගේ වැඩ. ඉතින් මිනිහ. එතකොට 24 දී කසාද මෙන්ද? නිදේ වයින්නවා. එතකොට 23 දී? වාබනෝ. 22 දී? තනිකරම දූෂණය. ආදරය කළා කසාද මෙන්ද? දිවිය ලෝකේ. නිවාස අඩසියේ ජීවිත කාලයට අයියේ අර ටීවී එකේ ඉන්න කෙනා දිහා බලන්නකෝ. එයා හරි ලස්සනයි නේ. අනේ අයියේ අර බලන්නකෝ. ඇයි මේ පුදුම වෙලා? ඔය අයයාට කැමතිද? එයා ඇත්තටම ලස්සනද? මම එයාගෙන් මේ ගැන ඇහුවත් ඔයා දිවිනසා ගන්නවද? අප්‍රේල් පළවෙනිද වෙනකන් ඉවසලා ඉන්නකෝ. ඊට පස්සේ මං කියන්නම්. ඇයි ඔයාට ආදරෙයිද? එක කෙල්ලෙක්ගෙන් උත්තරයක් එනකන් තමයි මම බලන් ඉන්නේ. ආ පොලිසිය ඇවිල්ලා ඉන්නේ. ආ බඩ පාරෙන් අයින් වෙලා එන්න අයින් ගන්න. ඕතරින් එච්චපුර ගාන ලැස්ති ගන්න අයින් ගලා. අයින් ගලා. බෙල්ලේගේ කාර් එක ඇවිල්ලා තිනවා. කොහොද දන්නේ? උඹල දැන් පුදුම වෙලාද? උඹල දැන් බලනවා ඇති උඹලගේ වහලා ඇමති කෙනෙක් උනේ කොහොමද කියලා. ආලවන්දන් ඇමතිතුමාගේ තනතුර අයිම් වුණාම ප්‍රධාන ඇමතිතුමා බලනවා ඒ තනතුරට එයාගේ කෙනෙක්ව දාගන්න. තමිල්නාඩු වැඩිපුරම ඡන්ද ගත්තේ මම නිසා මාව මිනිස්ටර් කෙනෙක් කරා. මම දිවුරු දුන්නන් පස්සේ ආණ්ඩුකාරවරයාත් මට සුබ පෙතුවා. මම මදුරයි වලට ආවෙත් හෙලිකොප්ටරේ. මම මුලින්ම හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බැස්සෙත් උඹලගේ ගේ ඉස්සරහා. උඹල දන්නවද ඇයි කියලා? උඹලා මට පහර ගැව්වෙත් මම MLA කෙනෙක් කියලා හිතාගෙන නෙවෙයිනේ. මට ඕනේ අවාසනාවන්ත සිදුවීම ඉතිහාසෙම මකල දාන්න. ඒ ඇටෝලෙන් උසස්ම කජු වැටි, තනතුරුලින් උසස් ඇමතිකම. මං උඹලට පෙන්නන්න ඇමතිකමෙන් මට කරන්න පුළුවන් දේ. උඹට කේන්ති ගියා මං අක්කර 120ක් ගත්තම. මං මාස 6කින් තමිල්නාඩුවේ අක්කර 1200ක් ගන්නවා. කරන්න පුළුවන් දේක් කරපන්. මම එක ආසනයක MLA වුණාම දවස් 15කින් උඹලේ තනතුර නැති කරලා දැම්මා. මතකද? මම දැන් මුළු තමිල්නාඩුවේම ආසනවල ඇමති. දැන් උඹලට මොනවද මට කරන්න පුළුවන්? පුළුවන් නම් කරලා පෙන්නපන්. ඒ මම මේ හැමෝගෙම ඉස්සරහා පිට උඹට කම්බුලට පාරක් ගහන. ඊට පස්සේ මං උඹේ ඉසකසා දානවා. රාජාලියන ගේන.
විරපාණ්ඩික පුතා ඇවිල්ලා සර්ව හම්බෙන්න. කී දෙනෙක් එක්කද? තනියම ඇවිල්ලා තියෙන. ආ එයාට එන්න කිය. එකට තනියෙන් කතා කරන්න ඕන. මට උඹත් ඒ කතාවක් නැහැ. මොකද උඹට තියෙන ප්‍රශ්නේ? මම මේ තනියෙන් ඇවිල්ලා ඉන්නේ. කිසි බයක් නැතු. ඒත් ඔය බය වෙලා නේ. ඒ ඒ මූට බය මම කටේ මෙලියට යන්න. යනවා යනවා ඉක්මනට. මොකද උඹේ ප්‍රශ්නේ? ඇටවලින් ලොකු මැටේ කජු වැටේ තනතුරු වලින් ලොකු මැදේ ඇමතිකම කිව්වනේ. හරියටම හරි කිව්ව කතාව. ඒත් ඔය මේක දන්නවත් දන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සේ කඩේකට ගියාම වුන් ඇට කව්පි කඩල කඩල පරිපු හැම ඇට జాතියම ගනි කිලෝ ගණන් වලට විතරයි. හැබැයි කජු ඉල්ලන්න ගියාම මිනිස්සු ගොඩක් දුරට ඉල්ලන්නේ ග්‍රෑම් ගණන් වලින් විතරයි. මොකද කජු ගොඩක් ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. චූට්ටක් තිබ්බම ඇති. මොකද ඕනට වඩා පාවිච්චි කරොත් ඒක සෞඛ්‍යයට හොඳ නෑ. අන්න ඒ වගේම තමයි උඹගේ ওই මලුගු ඇමතිකම හරිද? ඔයා කරන එක වැරද්දක් හොඳට පැති වාගෝ ඇමතිකම නැති වෙන්නේ. එහෙම නැත්නම් ඔයා කොනවතිනේ පාරේ එහෙම නැත්නම් උසාවියේ. මෙච්චර කාලකට මගේ තාත්තා අභියෝග කරන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නෑ. හැබැයි අද මං දැක්ක තමුන් ඇවිල්ලා පළවෙනි වතාවට මගේ තාත්තට අභියෝග කරනවා නේද? එයාගේ බෙල්ල කපන්නත් ඔයා කතා කරන්නේ. මට පුළු වේදනාවක් ඇති වුණා. දැන් කියන්නම්. ඔබට මාසයක් කල් දෙනවා. පුළුවන් නම් අර ඔබ කිව්වා වගේ මගේ තාත්තගේ බෙල්ල කපලා පෙන්නපන්. එහෙම නැති වුණොත් මං ඔබේ බෙල්ල කපලා අපේ තාත්තගේ කකුල් දෙක ළඟටම අරන් යනවා. හරිද? ඒ ඒ ඒ මොනවද කිව්වේ? ඔබ කිව්වා වගේ මගේ තාත්තගේ බෙල්ල කපලා පුළුවන් නම් පෙන්නපන්. එහෙම බැරි වුණොත් මං ඔබේ බෙල්ල කපලා අපේ තාත්තගේ කකුල් දෙක ළඟටම අරන් යනවා. එහෙම නැති වුණොත් තමුන්ගේ බෙල්ල මං අනිවාර්යෙන් කපනවා. දැන් මම ඇමති කෙනෙක්. ඔබේ තාත්තා තාම එදා හිටපු දැනමයි. ඒ කියන්නේ ඔබ චැලෙන්ජ් එක කරලා ඇස්ති. ඒ දවස් 30කින් මම යාගේ හිසක සාදානවා. මම හරි ආසාවෙන් අය කරනකම් බලන් ඉන්නවා. අර අපේ තාත්තා කිව්වා වගේ පුළුවන් ඉක්මනට ශිවගංගා ඊවර ඡන්දෙන් ඔයා දිනල එන්න ඕන නේද? ඒ ඒ ඒ ඕමිට. ඉන් එන්න. රූපිට hina wenne. ඕ. අයියෝ. ආ. ඒ. ආ. පරිස්සම යන්න දන්නේ නැද්ද? මා විහිළුවක් කළේ මොඩේ. ඈත්. ආ. දෙන්න හිතන මූණට මෙච්චර වැදගත් වැඩකට යන්න හදනකොට උදේපාන්දර පිස්සුනට. අද අප්‍රේල් පළවෙනිදා. ඔයා එකපාරක් රැවටුණා නා. අද මුළු දවසටම ඔයා කාගෙන්වත් රැවටෙන්නේ නැහැ. ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙයි. අයියේ, all the best. ආ, පැටියෝ. ඔන්න අයියා ද අක්කව බලන්න යනවා. අක්කව කැපතිනොත් එහෙම ඉතින් අයියා මගුල ස්ථිරයි. හැබැයි මම ඔයාවත් අපත කරන්නේ වටත් මගුල සෙට් කරලා කොහොම හරි දෙනවා. බකොමද මම මූට මනමාලිය හොයන්නේ. බට මනමාලියක් කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඒත් අපේ කුට්ටිට ඕනතරම් මනමාලිය හොයාගන්න පුළුවන් පාණ්ඩියක් උලන්වලි. මොනවාද මම්බ මේ කියන්නේ? ඔබ දන්නේ නැති වුණාට මේ බල්ල ඕනතරම් බැල්ලියොත් එක්ක යනවා එළියට මම දැකලා තියෙනවා. දවසක උඹ මට අතට අහුවෙවිනේ. එදාට මම උඹට දෙන්නේ දැනගනින්. එදාට මම උඹව ආලපයක් කරලා යතරින්න දැනගනි. අයියා ඔබට ඔබ තේරෙනවනේ බා. හලෝ මචං, මොකද මෙහෙ කරන්නේ? මම මේ රාධිකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා ආවේ. විභාග සේරම ඉවරයිනේ. දැන් මේ නිමාඩු කාලේ. කියන්නේ සෙල්ල? ජයන්තිය කොහෙද ඉන්නේ? මං ගෙදර ඉන්නේ. එතකොට රාධික? කියන්නේ ජයන්ති, මට දැන් සෙල්ලම කතා කරා. එයා එනවලු ඔයාව හම්බ වෙන්න. ඔයා හිතනවද මේ වැඩේ හරියි කියලා? මෙහෙම පැනලා ගිහිල්ලා හරියන්නේ නැහැනේ. පොඩ්ඩක් කියවන්න නැතු වෙනවද? හරි හරි. හලෝ. ඒ, 3 ඉන්ච් වලට රාධිකා ජයන්ති දෙන්න 10:30 බස් එකේ එන ගමන් ඉන්න. මට ඒක කොන්දොස්තරගේ නම්බරේ එවන්න. හරි වලි. හලෝ, කවුද මේ? මම සෙල්ලම් කතා කරන්නේ. මදුකුට්ටි වල ඉඳන් කෙල්ලෝ දෙන්නේ බස් එකක් නැක්ක. ඔව් ඔව්. මං තිරුපති පාලම ගාවේ ඉන්නවා. ඒ කෙල්ලෝ දෙන්න වෙතරින් බස් ගන්න. හරිද? හරි මල්ලි. අරේ ඔයා එනකම් බලා ඉන්න. ඔයා බහින්න. ඔයා බැස්සෝ සිතරේ බස් එක යන්නේ. ඔයාට කරදර කරන්න මෙහෙම අපේකට සමා වෙන්න. ඔයා මාව දාලා ත්‍රිජී වලට ගියාට පස්සේ තමයි මට තේරුනේ ඔයාව මං අපහසුතාවයටපත් කරා කියලා. දැන්වත් ඔයාගේ හිතේ තියෙන දේ කියලා රාධිකා. මං ඔයාගේ උත්තර වෙනුවෙන් මාස 6ක් වුණත් බලන් ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඉවසගෙන ඉන්නම්. ඔයා තේරුමක් නැතුව මං වෙනුවෙන් ගුටි කද්දිම මට ඔයා ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. ඔයාට ලං වෙන්න ඕනේ කියලා හිතුවා.
ඒ පැහැදීම තමයි ආදරයක් විදියට වෙනස් වුනේ. ඒ තෙදාර කැම්පස් එකේ රණ්ඩුවේදී ඔයා ඒ මිනිස්සුන්ට ගහපු හැම පාරක්ම මගේ හිතට ලොකු දුකක් ගෙනත් දුන්නා. ඔයාගේ තාත්තා එච්චර සෙනගක් එක්ක එතනට ඇවිත් ආයුධ එක්ක දකිද්දි මට ලොකු කම්පනයක් ඇති වුණා. ඔයා හතර දෙනෙකුටම තුවාල කරලා කියලා පත්තරේ දැක්කහම ඒ නිවුස් එක මගේ ඔළුවට ලොකු බරක් වුණා. මගේ හිතට දැනිච්ච ආදරේ අමතක කරගන්න බැරුව ගොඩක් අසරණ වුණා. මගේ හිත ඇතුලේ තියාගෙනම දුක්කින්දා. මට රාකියෙන් දෙ හොඳට තේරෙනවා. ත්‍රිජී වල මොන ප්‍රශ්නයක් වුණත් අපේ තාත්තරේක ආරංචි වෙනවා. ඒත් ඔයාට කොලෙජ් එකේ ප්‍රොෆෙසර්ට ඇති වෙච්ච ප්‍රශ්න එච්චර හරිනේ. තමන්ගේ මිනිහා ඉස්සරහා ගෑනිට එහෙම කරදර කරනකොට කවුරුවත් ඉවසන් ඉන්නේ නැහැ. එහෙනම් තමයි මාත් එදා ගැහුවේ. මං එදා උන්ට එහෙම ගැහුවේ නැත්තම් උන් හතර දෙනාම මාව මරන්නත් ඉඩ තිබුණා. පොඩි පූසෙක් වුණත් තමන්ගේ ජීවිතේ බේරගන්න අනිත් පැත්තට තරන් කරනවා. ඉතින් මාත් කරේ ඒ වැඩේම තමයි. මේ කිසි දෙයක් මගේ අම්මට තීරුම් කරන්න බෑ. මං එකට මොකද කරන්න ඕනේ? ඔයා හොඳ කෙනෙක් තමයි. ඒත් ඔයා ජීවත් වෙන විදිය තමයි හරි නැත්තේ. මට තේරෙනවා. හැමදේම අතහැරලා එන්න. මං ඔයාගේ වෙන්න. හැමදේම අතහරින්නද? ඔයාට ඕන වෙලා තියෙන්නේ මගේ මුළු පවුලම මගෙන් ඈත් කරන්නද? මගේ බැඳීම් යාළුව හැමදේම අතහරින්නද? දැන්ම අතහරින්නද නැත්නම් පස්සේ අතහරින්නද? හරියටම කවුද අතහරින්න කියන්නේ? මම කියන්නේ ඔයාගේ තාත්තා. හේ! ඔයාගේ තාත්තා ගැන විතරක් කතා කරන්න එපා. එයා කවුද කියලා දන්නවද? මිනිස්සු කිසි වබ්බාවක් නැතුව බීලා බීලා එක එක ප්‍රශ්න ඇති කරගෙන හොරකම් කරලා මිනි මරලා අන්තිමට අපේ ගෙදර ආවට පස්සේ පොලිසියටවත් විසඳන්න බැරි ගොඩක් ප්‍රශ්න විසඳන එකම කනුස්සේ අපේ තාත්තා විතරයි. හරිද ඒක තේරුම් ගන්නවා? එහෙම නැතුනොත් පවුල් ඔක්කොම පාරේ. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන හින්දා අපේ තාත්තා හැමතිස්සෙම කරන්නේ හැම ප්‍රශ්නකම මුල මැදග හැම දෙයක්ම හරියටම හොයලා බලලා ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා ඒ පවුල් වලට දෙන්න පුළුවන් උපරිම සතුට ලබා දෙන එක. ඔයාට මාව අතාරින්න ඕන හින්දා ඔයා මගේ තාත්තව මේ ප්‍රශ්නට හේතුවක් කරගන්නවා නම් ඔයත් හොඳට මතක තියාගන්නවා ඒ හේතුව හින්දා මම ඔයාව අතහැර දානවා. හලෝ මචං. එන්න මගේ මිත්‍රයා, මං ඔයා නිකන් බලාගෙන හිටියේ. ඔයා මොකද මාව එකපාරට සිවගංගා යෝල්ට මාරු කරේ? මොකද්ද ප්‍රශ්නේ? පොඩි ප්‍රශ්නයක්. මගේ මොකද කරන්න ඕනේ? ඊට පාණ්ඩ්‍යව අත්අඩංගු කොට අරගෙන දවසකට හරිය ලකප් කරන්න ඕනේ. මගේ මිනිස්සුන්ගේ වල මං ඔව මරලා දාන්න. ඒ සේරටම කලින් ඕකව මගේ දෙට්ට ගේන්න ඕනේ. ඊට පස්සේ වෙනදි මම බලා ගන්න. මට ඕනේ උට කන්ට එකක් ගන්න. කොහමද සර් ගහන්නේ? මේ විදිහට. ආ! මේ විදිහට තමයි මට ගැහුවේ. ඌ දන්නේ නැහැ මං කවුද කියලා. එයා මේ පළාතේ හොඳ හයිරංකාරයෙක්. අපිට හේතුවක් නැතුව මිනිහව අත්අඩංගුවට ගන්න බෑ. අපි මෙහෙම කරමු. අපේ කෙනෙක් සිවගංගායේ කෝවිල ළඟට යවනවා හොරසල්ලි මාරු කරන්න. එතකොට අපි ආව අත්අඩංගුවට ගන්නවා. එතකොට එයා සිවගංගායේ වල වෙන කෙනෙක්ව අපිට පෙන්නනවා. ඌ ළඟ හොර නෝට්ටු 100 ගණනක් තියෙයි. මම කේස් එක බාර ගන්නවා. ඊට පස්සේ අපිට ඕන විදිය කට උත්තර උගෙන් ගන්නවා. ඊට පස්සේ ඌ අපිට කියනවා වීරපාණ්ඩි තමයි මේ හොරසල්ලි ඔක්කොම අච්චු ගහන්න කියලා. ඊට පස්සේ අපේ මිනිස්සුගේ ගෙදරට ගිහිල්ලා හොරසල්ලි මිලියන ගණන් ඌගේ ගෙදරින් ගන්නවා. අම්මපා තමුතර රාජකීය මුලයක් නිති ඉන්නේ. කොයිද ඔක මෙච්චර කාලයක් තියාගෙන හිටියේ? මේක ඔයාට සුළු දෙයක්. ඔයාගේ වටේ ඉන්න කට්ටියකින් ඔයාට මේකට උදව් ගන්න පුළුවන්. ඒකනේ වැඩි හිතන්න ඕනේ. ඒ ඒ ඔක මාර මොලකාරයෙක්නේ. හදහන්න ඕනේ පුද්ගලෙ. කවුද මේ අතු කපලා දාලා තියෙන්නේ? අපි දන්නේ. වැඩි ගස් කරලා දාන්න. හා කියන්න. සිවගංගා ඉඳලා පොලිස් කණ්ඩායමක් එනවා වරන්තුවක් පිට. බලා ගෙදර පරික්ෂා කරන්න. හේතුව පවන් දන්නේ. මට විශ්වාසයි මේක රාජා ලියනගේගේ ප්ලෑන් එකක්. එයා බලේ පෙන්වලා අපෙන් පලිගන්න ලෑස්ති වෙන්නේ. මේක කපුවත් නැහැ, මේක කැඩිච්චත් ඒකද? ඒ අර බල පල්ලා. කවුරු හරි ගෙට රින් ගලා තියෙනවා. ඊයරේ මොකෙක් කරේ අපේ ගෙට පැනලා තියෙනවා. හැබැයි මිනිහ මොකක්වත් හොරගම් කළා නෑ. අනිවාර්යෙන් මොනහරි ඇතුලෙන් තියලා ගිහින් ඇති. හැමතැනම චෙක් කරලා බලන්න පැය භාගයක් වච්චයි. ඒ වෙනකොට පොලිසියත් ඇවිල්ලා තියෙයි. ඔයාලා දොරවල් වහලා දාලා වී මෝලට යන්න. ඊට පස්සේ විනාඩි 30 ආපහු එන්න. ඔය බං හේ බලපන් මෙහෙ. මේ මෙහෙත් බලපන් බං. කොහෙද මේ දොර වහගෙන? කෝ විරපාණ්ඩි. නෝනා කෝවිලට ගියා, මහත්තයා වී මෝලට ගියා. ඔය කොට්ටෝල බැලුවද? හ්ම්. පොඩ පහර ගන්න. ඔව් මං හැමදාම බැලුවා.
මොකද කට්ටියන් ඇවිල්ලා ඔය කොළඹට කොටේ තිබෙන එපා ඒ මල්ලි ඒ වලන්න පොරසල්ලි මගේ ගෙදර කවුද කිව්වේ වැඩි විස්තර ඕනේ නැහැ මට වරෙන්තුවක් තියෙනවා ඔයාගේ ගේ සෝදිසි කරන්න මේක මොකක් හරි අවුලක් තියෙනවා වරෙන් යන්න බල්ලා බල්ලා හැමතැන බල්ලා ඉක්මන් කරනවා ඉක්මන් කරනවා ඕක අරලා බල්ලා මේ කොට්ට දිය අමුතුවෙන් බලන් ඉන්නේ. සර්, ඔල පාට කොට්ටයක්. එහෙම එකක් නැහැ. මොකද මේ මෙච්චර සෙනගක් මේ වටවලා? මොදුනේ? මම හැමතැනම මෙහුවා. එහෙම කිසි දෙයක් හම්බුන්නේ නැහැ. කමන්නේ ඔකව අත්අඩංගු කර ගන්න. හේතුවක් නැතුව අත්අඩංගු කර ගන්න බැහැනේ. මොකක් හරි ප්‍රශ්නයක් දාලා ඔකව අත්අඩංගු කර ගන්න. මට උණු ඔකට කම්බුල් දෙකක් ගන්න. විරපාණ්ඩි, ඔයා පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. ඒ මොකද? පොලිසියට ඇවිල්ලා කියන්න ඔයාගේ ගෙදරින් අපි කිසි දෙයක් ගිනිච්ච නැහැ කියලා. හයි බෝ මහත්තයෝ. ඇයිදන්නේ ඔයා යාට පොලිසියට එන්න කියලා කියන්නේ මේකට උත්තර දෙනවා නීතියට අනුව සාක්ෂියක් තිබුණොත් විතරයි ඕනම කෙනෙක්ට කට උත්තරයක් දෙන්න කියලා ඔයාලට කියන්න පුළුවන් ඒක තමයි නීතිය මගේ රාජකාරිය මට ඉෂ්ට කරන්න දෙන්න ඔයා වැරදීනේ මහත්තයෝ ඔයා මේ වත්තරංගුඩ ගත්තොත් ඔයාට එළියට යන්න වෙන්නේ ඔව් ඔව් ඒක ඇත්ත ඒක තමයි ගන්නවා නැත්නම් මම ඔබට සෙරම අත්අඩංගුවට ගන්නවා බුදු අම්බේ මෙච්චර සේනාංකයක් ඔයාගේ ජිප් එකේ දාගෙන යන්න පුළුවන්ද දන්නේ ඈ කාගෙද මේ ඔඩේ මොනවා සර් අන්න වීඩියෝ කරනවා ෆෝන් ඕෆ් කරගනින්නලා ඒගොල්ලෝ විතරක් නෙවෙයි අතර පොඩ්ඩක් බලන්න ඔය ආපු වෙලේ ඉඳන් කතා කරපු දේවල් කරපු දේවල් කාටද කෝල් කරේ මොකද්ද ඔයා කරේ මොනවද හේවුවේ හැමදේම මේකේ පැහැදිලි දසුන් එක හොඳට පටිගත වෙලා තියෙනවා මම මේක ප්‍රධාන ඇමතිතුමාගේ ෆෝනට ෆෝවර්ඩ් කරා ඔයාගේ ෆෝනට ලස්සන මැසේජ් එකක් එයි කොහොමද ඔයාට ඉල්ලාස් වෙන්න කියලා තිබ්බොත් මරුනේ ඔන්නාගේ ෆෝන් එක ලින්ක් සර් බලන්න මොකද උනේ වැඩේ හරියද ගම්බේ මිනිස්සු මෙතන වට කරගෙන මෙතන වෙන හැමදේයක්ම ඒගොල්ලෝ වීඩියෝ කරලා මට කරන්න දෙයක් නැහැ එයිචි ආරේ මං පැත්තේ යන මහත්තයෝ යන්න කලින් දෙයක්වත් දෙන්න බැරි හින්දා දුකයි ඒක කිව්ව පරිස්සම යන්න කියලා මූ බය වෙලා මෙමත් බොරු කියනවාද අතරන ඕකව මේක ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ හොරෙක්ස මේක හොරකම් කළා මංකොල්ල කාලා ස්ත්‍රී දූෂණ කරලා උඹ මොකද මේ හොරෙක්ව වර්ණනා කරන්නේ මේ රාජකාරිය අමතක කරන්න එපා ඒ ඒ වීරපාණ්ඩිකේ පුතා එනවා මල්මාලයකුත් අරගෙන ඒ ඔකු නැතවම් ඒ පොඩ නැතවම් බා යා වැඩක ඉන්නේ මේ වෙලාවේ යාව හම්බෙන්න බෑ ඒ අරේ බලංගෝ ආ අයියේ ඔයා සාමාන්‍ය විදියට කොහොම හරි ඇමති කෙනෙක් වුණානේ අපි කට්ටිය මේ ආවේ ඔයාට මල්මාලයක් දාලා සූපත්තර වැඳලා කියලා යන්න ඔයා ඡන්ද ඉල්ලන කාලේ නම් ඉතින් පාරක් පාරක් ගානේ කොහේ හිටියක් දකින්න ලම්බනේ මෙහෙමනේ දැන් කතා කරන්න වෙන්නේ නේද එයාට උඩට එන්න දෙන්න උඹලන් කවුද තියෙනවනේ මෙතන වෙන ඔක්කොම මම වීඩියෝ කරන්නද මල්ලංග ෆෝන් එක තියෙනවා මම කරන්න කරන්නේ හරි බා අනේ ලොකු අයියා කපුඩියක් ගන්නවා මොකද ගාවුලිය මූණ හරියට හැඳි ගාපු නැති දොදලක් වගේ පීඩනේ ටිකක් වැඩි වුණාමත් කොහොම වෙනවා හරිනේ යමද කෙනෙක් වුණාම ඔහොම පීඩනයක් කෙනෙක් සාධාරණ ඒක මොකද උන් අපුඩි ගන්න ඔය සද්ද නවත්තන්න එහෙනම් වැඩේ හරිනේ අපි එහෙනම් පස්සේ හබෙමු ඈ පොලිස් මහත්තයෝ ඔයාගේ ෆෝන් එකේ කැමරාව ඔන් වෙලා නිකන් තිනකොට බැටරිය බහිනවා හින්දා ඕෆ් කරගන්න අපි ගිහින් එන්න ඈ ඒ මොඩයා නාකි ගෑණියෙකුට දුන්න තෝරින් වීඩියෝ කෝල දෙයි උඹට බැරි වුණා නම් මේ වැඩේ කරන්න. ඔබේ දක්ෂතාවයෙන් මේ රැකියාව හම්බෙලා තින්. සර් කෝල් එකක්. ඔබ දැන් හිතනවා ඇති මම ඔබේ ෆෝන් එකට ගන්න නැතුව වෙන කෙනෙක්ට ගත්තේ අය කියලා. මට ඔබට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔබේකට ගත්තොත් ඒක රෙකෝඩ් වෙනවා නේ. සාක්ෂි තියන්න හොඳ නැහැ. අපේ ගේ ඇතුළට ඇතුල් වෙනකොට අපේ තාත්තා සිරප්පු ගලවලා ඇතුල් වෙන්නේ. පොලිස් කාර්යයක උනත් එන්නේ දේවාලයකට එනවා වගේ සපත්තු ටික ගලවලා. ඉතින් මොකද? අර අපේ ගෙදරට හොරෙන් පැනලා තැම්පත් කරලා ගිහපු හොර නෝට්ටු ටික තියෙන්නේ. අන්න ඒ ටික දැන් පරිස්සමට උඹලා ගෙදර තැම්පත් කරලා. ඒ ඒ ඒ කෑ ගහන්න තුමන් එහෙම කරේ ඇයි කියලා පොඩ්ඩක් අහන්නකෝ. ඒක තමයි මං උඹට එවුව සිග්නල් එක. දැන් උඹ අපේ ගෙදරට එවුව පොලිසිය විතරයිනේ. පොලිසියෙන් ඇවිල්ලා බලනට වඩා අතල් එකක් තියෙනවනේ අපරාධ විමර්ශන ඒකකින් ඇවිල්ලා ගියක් සෝදිසි කරන කොහොමදනේ? අහන ප්‍රශ්න වලට ටිකක් මොලේ කල්පනා කරලා උත්තර දෙන්න. උඹ කියවනවා වැඩි. මම අර කිව්ව කට්ටියම දැන් පැය භාගයකට කලින් මදුරායි වලින් පිටත් වෙලා ඉවරයි. දැන් මොන හරි කරන්න. ඒ ඒ ඒ සි ඒ ඒ හොර නෝට්ටු මගේ ඇතුළේ තියෙන ගිලෝවේ බලලා. ඉක්මනට ඔය බලලා හැමතැනම හොය බලලා. මට පොඩි වැරදීමක් වුණා. ඔය සල්ලි ඔයාගේ ගේ ඇතුලේ කොච්චර හෙව්වත් වැඩක් නෑ. ඔය සල්ලි ටික තියෙන්නේ ඔයාගේ කාර් එක. ඒ මගේ කාර් එක ඇතුලේ තියෙන්නේ. උඹලම ගේ ඇතුලේ නෙමෙයිද කාර් එක ඇතුලේ ඔය බලලා. ඔක්කොම බලපන් බලපන්. ඩිගිය උස්සලා බලපන්. කාර් එක ඇතුලේ බලපන්. යට බලපන්. පලයක ඇතුළට ගිහින් බලපන්. ඇතුළට ගිහින් බලපන්. උස්සපන්. උස්සපන්. අනිවාර්යයෙන්ම බලපන්. මම අරසා කරපන්. දැන් බලපන්. බලපන්. අසමූල නැර බලපන් යට. මම හැමෝම කොයිද කියලා බලපන් ලා හොඳට. ආ ෆෝන් එක දීපන්. ෆෝන් එක දීපන්.
ඒ ඇත්ත කියපා කොහොද සල්ලියංගුවේ? අර කියන්න. ඕගොල්ලෝ වගේ ලොකු මිනිස්සු වයිෆ්ට හොරෙන් එක එක දේවල් හංගර තන තියෙන්නේ. අන්න එතන තමයි තියෙන්නේ. හලෝ. මේ අපි කොහොමද ගෑන්ටෝරේ කොයි සල්ලියක් ගන්නෙ? මම කියන්නේ ඒක තමයි. කියපන්. ඈ. අර කොතනද තුලේ? අනේ මොකදේ ඔයමු? එක්ස්පෑ වීල් එකේ. සුවර කරමු තියෙන එක්ස්පෑ වීල් එක. ආ ඒක ඇතුළේ එපා. යන් යන් යන්. ඒක ඇතුළේ. අන අන ජීප් එක කරා ජීප් එක කරා. ඒ ඒ වාහනයක් කරා. ඉක්මනට එපා. ඉක්මනට එපා. ඉක්මනට. ආ බෑ. ආයි බුවන්ගේ මෙතුමා මදුරට දුන් ගහන්න ආවේ. මේ දවස්වල හරියට ඩෙන්ගු මදුරු දහස් ගණක් හැමතැනම ඉන්නවා. ආ මදුරු දහස් ගණක් මගේ වාහනේ පෙරලලා තියෙන්නේ. ගින් බලපන්. එතනට ගින් ගහපන්. මම බෙහෙත් ගහන්න. උඹලා හොම්ම ගන්නවා පණේ. ඒ යමදි මම වැරදිලා දූෂණ මර්ධන එක කෙරේ කියලා කතා කරලා තියෙන්නේ මදුරු මර්ධන එක කෙරේ මාර වැඩි. දැන් ඒගොල්ලෝ එයි. මම වැඩක් කියන්නම්. ඔක අහිංසක රුමින්ට ගහලා නිකන් ඒ සතුන්ව මරලා දාන්න දෙන්න එපා. ඔයා ওই ටික අරගෙන ඔයාම බීල මැරලයන්. ඔය 99 වෙනි ෆෝන් එක. ගුරුවා මාව ගුණාට ඇඳුවනේ. උඹ දැන් කෙල්ලත් එක කතා කරනකොට බොහොම ලයාන්විතව බොක්කෙන් කතා කරපන්. දෙවියන්ට එන්න කිව්වේ. ඉක්මනට කියන්න. අනේ මාව ඉක්මනට කසාද බඳිනවද? මේ දැන්ම මේ විනාඩියේදීම දෙවියන් ඉස්සරහ මාව කසාද බඳිනවද? මොනවද මේ කියන්නේ? වෙන කිසිම දෙයක් මගෙන් අහන්න එපා. මට හිතා ගන්න බැහැ මම මොනවද කරන්න ඕනි කියලා. හිතේ තිබ්බ බය නිසා මං ඔයාගෙන වැරදි විදියට කතා කළා. ඔයා දැන් මට ඔයාව අමතක කරන්න කියලා කිව්වත් එතනින් එහාට මං වැඩිපුර ඔයා ගැන හිතන්න ගනි. ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ. මට මේ කිසිම දෙයකින් වැඩක් නැහැ. මට ඕනේ ඔයා විතරයි. මං ඔයාට ගොඩක් ආදරෙයි. මට ඔයාව ඕනේ. කොහෙද අපි මේ යන්නේ? කියන්න. මොකද ඉතින් අපි තාත්තා පස්සෙන් එනවා. අයියෝ අනේ. වාහනේ පිටිපස්සෙන් එනවනේ. මොන හංගකර? මං හිතන්නේ අපිව දැකලා වගේ. බහින්නකො. තාත්තා පිටි කකුල් දෙකල්ල වඳින්න. මම ඉදා මියාව වෙඩින් හොලිකි දැක්කනි. මියා කොහමද මෙහාට ආවේ? මගේ නංගි. මොකද පුතා තාත්තා කියලා බය වෙනාද? මොකද අද මෝඩයාගේ දවසද? මොකද බයික් එකේ රෝ උංගහන්නේ? ඔය දින ඔය ගෙදරින් එළියුවද? නෑ, ඔයා තමයි මුලින්ම දැක්ක. ආදරේ පටන් ගන්නත් කලින් ඔය දින රවුම් ගහනවද? ඔයා මට කිව්වේ නැහෙනි දැන් ඔය දින සෙට් කියලා. මට දැන් හැම දෙයක්ම තේරෙනවා. අනේ කොච්චර හොඳද? මං ගොඩක් බය වෙලා හිටියේ. ඔයාම මෙච්චර හොඳ නම් ඔයාගේ අම්මයි තාත්තයි කොච්චර හොඳ ඇද්ද? ඉන්නකෝ මං එන්නම් හැමෝම සර්ප්‍රයිස් කරන්න. ඔයා කවුද? මට මහත්තයව හම්බ වෙන්න. ආ හොම්ම ඉන්න. මං ගිහින් කතා කරන්න. හොම්ම ඉන්න හොම්ම ඉන්න. ඔයා මොකටද මේ ඇතුලට ආවේ? එළියෙන් ඉන්න කිව්වම සිංහල තේරෙන්නේ නැද්ද? දෙයියනේ මොනව වෙන්න යනවද දන්නේ නැහැ. මං හොඳින් ඉන්න ඕනි කියලා මට ආශිර්වාද කරන්න කුමාමේ. කියන්න තියෙන දේ වට යන්න නැතුව කියන්න. මම මදක පැටිවරේ ඉඳලා එන්නේ. මං අහලා තියෙනවා මාමට ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා. අනේ මේ කෙල්ලගේ ප්‍රශ්නෙත් විසඳලා දෙන්න කුමාමේ. ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මේ පැත්තේ මේ සබන් වලට මාව තමයි ඒජන්ට් විදියට පත් කරලා තියෙන්නේ. ඔබතුමා මේ සබන් කැටේ ගත්තොත් මෙතන ඉන්න හැමෝම සල්ලි දීලා මේ සබන් කැටේ ගනි. මේකෙන් නියමෙට රෙදි හොදන්න පුළුවන්. එහෙමද දුවේ? එහෙමනම් මම කලින් ඇතුළට එන්නකෝ. ආ හරි හරි. මෙහාට එන්න. ඔයාමට කතා කරාද? මොනවද මේ වෙන්නේ? ඒගොල්ලෝ මේ මට බොරු කරන්න හදන්නේ පතේරුණාද? මොකද්ද? මොකද අර කෙල්ල ඇවිල්ලා ඉන්නේ? මන් දන්නේ. ඒයි, අර කෙල්ලට එන්න කිපා. දුවේ, ඔයත් හැමදේම දැනගෙන නේද මට හංගන්නේ? මම බලා ගන්නම්කො. වඩේ. වඩුhari. ඔයාගේ විස්තර කියන්න බලන්න. තාත්තගේ නම මාණික්කවේල්. අම්මගේ නම පద్මාවති. මෙහෙම ගෙවල් වලට එන්නේ හොඳ නෑ නේද? ඔව් මම මේක දන්නවා. දෙන්න අඳුරගෙන ගොඩක් කල් නේද? ඔව්. මම මේකට විරුද්ධ වුණොත් මොකද කරන්නේ? මං ඔයාව මරලා දානවා. ආ මේ මං කිව්වේ මං දිවිනසා ගන්නවා කියලා. ඒ හා අපි මේ සම්බන්ධයට කැමති කියන්නේ. මං බලාපොරොත්තු වෙන්නේ හොඳ ලේලියක්. මට එච්චරයි ඕනේ. අක්කේ ඔයා නම් නියමයි. නියම වැඩක් දෙනවා. දෙවියනේ අපි ආරක්ෂා කරන්න ඕනේ. මේ පවුලට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා. මේක මගේ නැන්දම්මයි මට දුන්නේ. දැන් මම ඔයාට මේක දෙනවා. ඔයා මේක දාගන්න.
ඇමතුමා විමෝල් හිමියන්ගේ සංගමයෙන් සමුළුවක් තියෙනවා. ප්‍රධාන ආරාධිතයා විදියට එන්නේ වීරපාණ්ඩේ. මේ බලන්න සහෝදරයා එළියට යනවා. මම පොකට අලුත් ඩ්‍රයිවර්ව ඇතුළට ගත්තේ. අපි එනකොටත් ඒ ඇතුළට ඇවිල්ලානේ. මට ඌට මේ දි මුකුත් කරන්න බැරි වුණානේ. මට ඌව මරන්න ඕනේ වෙන තැනකට ගිහිල්ලා. ඔයලා බලන ඌ යන්නේ මොකේද කියලා. මල්ලි මොකද්ද මේ සෙල්ලමේ නම? චෙස්සෙල්ලම. සෙක්ස්? මොනවද කියවන්නේ? සුද්ධු මේ ගැන හිතලමද කොහෙද මේ නම දාලා තියෙන්නේ? අයියෝ බලගෙන කුකුල පැනලා යයි. කවුරු හරි මේ කුකුල ඇල්ලුවත් මම හොඳ වටින තෑගක් දෙනවා. අල්ලමු අල්ලමු. අල්ලන්න අල්ලන්න. මේ gift එක ගන්න බලන්නකෝ. ආ දිවා දිවා. ඉන්න. පොඩ්ඩක් ඉන්නකෝ. අතාරින්න. මෙන්න දුවේ ඒගොල්ලන්ට කියන්න ඔයාලා ගත්තා කියලා. මගේ අනාගතේ එලි තමයි කුකුලවල්ල ගත්තේ. මං ඔයාට හොඳ තැග්ගක් දෙනවා. දැන් ගිහලා කුකුලගේ බෙල්ල කපන්න. මොකද උනේ යකේ? අනේ කිකිලිවත් අරින්න කියන්න පවුනේ. අනේ මගේ අද්දිකේ මල්ලල දුන්නේ. අනේ මට දුකයි. ඔගේ කාර් එක ෆලෝ කරනවා. බුදු කෝට්ටේ වල ලොරියක් ලෑස්ති කරනවා. කාර් එක ලඟ වෙනකොට ලොරිය ටිකට අප්පන්න කියලා. ඔහුද මේ වැඩේ බාරගන්නේ? අපි බාරගන්න ඇමතුමා. මේ වැඩේ හරියට කරොත් මම ඌට ඉඩමක් දෙනවා. වැඩේ හරියට කරන්න කියන්න. හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. මොන දේ වුණත් ඇතුලේ ලොකු සාකච්ඡාවක් නම් යනවා. අනිවාර්යෙන් තාත්තා යනවා. ඒකව නවත්තන්න කියන. ඒගොල්ලෝ ආරාධනා පත්‍ර වින් කරලා තියෙන්නේ. නෑ තාත්තේ ආර ඇමති කට්ටිය මොකක් හරි ප්ලෑන් එකක් ගහනවා. ඔයා වාහනේ යන්නේ නැතුව කෝච්චියක් ගියොත් හොඳ නැද්ද? හලෝ මන්ත්‍රි ගෙදරද? ඔව්. වීරපාණ්ඩිය යන්නේ බස් එකේ නෙමෙයි, ට්‍රේන් එකේ. ඒ කවුද ඔය? තාත්තා ඉස්සෙල්ලා රැසීම ඉවර කරන්නකො ඊට පස්සේ අර විමෝලිය අධිකාරියට කෝල් එකක් දෙන්න. ඔයාද හොටල් එකේ ඉන්නේ නැතුව එයාට කෙලින්ම කතා කරලා එයාලා ගෙදර නවතින්න. එන අපේ මොනුසර කියන්නේ කරයි කුඩු වලින් කොයිචෙන් නගින්න කියලා. පොදු කෝට්ටෙන් බස් හැටියට අපේ මොනුසර කියන්නේ විසුපුව පීයෙන් ඇනලා මරන්න කියලා. මට ටිකක් අවුල් වගේ බං. මේ අපිච්චම. ඔකෝ මරන්න ඕනේ ටිකෙන් ටික වද දීලා. ඒක තමිල්නාඩුවේ දරුණුම මිනිමරුම වෙන්න ඕනේ. හෙලෝ. ආ මාත්මේ තාත්තත් එක්ක තංජයන ගමන් ඉන්නේ. මට හිට එන්න වෙන්නේ. ඔයා පරිස්සමින් ඉන්න. කියන්නේ වීරපාන් ට්‍රේන් එක කියන්නේ කාරි කියන්නේ. හේ මම බොරු. හේ කවුද ඔය? කොහෙන්ද කතා කරන්නේ? කොච්චර නගිනා? අන්තිම පිටියට නගිනා. අන්නාරුගේ මිනිස්සු නගමල්ලා ගිහලා බලපන් උන් කොතනද ඉන්නේ කියලා. උන් කොහමද දැනගත්තේ තාත්තා කෝච්චි යනවා කියලා? මම පොඩ්ඩක් ඇහගහන් ඉඳපන්. මේ කරේ මේ පිටියෙන්ද මේ පිටියට එන්න හදනවා මට අග්ගල කියපන්. දැන් බලන්න. ගිහින් බලන්න වීරපාන් ඉන්නේ මොන පිටියද කියලා. බලයන්. ඔකේ පස්සෙන් පලයන්. මල මොනව කරවද ලෑස්ති වෙන්නේ? මගේ මරුන් නොක ඇත්ත කියපන්. පුදුකොටේ ස්ටේෂන් එකේ ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. උඹලා දෙන ඉක්මනට තාත්තා ළඟට පලයන් ගිහින් කියපන්. තිරුමය ස්ටේෂන් එකෙන් බහින්න ඕන කියලා. මම මුතුරාජයට කතා කරලා වාහනයක් ලෑස්ති කරන්න. ඒකෙන් තංජාර වලට පලයන්. කොහමදරින් ගියේ කා? කෝල් කරපන්. කියන වාලි. මට පට්ට දවක් කොනේ. මගේ මොකටද කරන්නේ ඔනේ? මට සෙට් එකක එක වාහන දෙකක් යවන්න. පුදුකොටේ ස්ටේෂන් එකට ආවට පස්සේ අපි කට්ටියත් එක්කම උන්ගේ අම්මලගෙන් බීපු කිරි මතක් වෙනකන් උන්ට නෙලන්න ඕනේ. උන් මේ පාර සෙල්ලම් කරන්නේ වැරදි මිනිස්සුයත් එක්ක. උඹලා උන්ගේ හැමදේම කුඩු කරලා දාන්න. I won. සර්, ඔය මේ වාහනේ ඉඳ අපි ඔය ෆලෝ කරන්න. ඔන්න දැන් වාහනේ පිටත් වුණා. හරි, දැන් මොකද කරන්න ඕනේ? ප්ලෑන් කරපු විදියට වාහනේ හපලා දාන්න. වැඩේ කරන්න. මිනිහා කෝල් එක ගන්න නැහැ නේ.
මිනිහ බැහැලා දිනේ තිරුමායම් වලින්. ඈ කුඩු කොට්ටේ වලින් බැහැලා අනිත් පැත්තට යනවා. ගොලු කිලෝමීටර් පහක දුරින් ඉන්නේ මම ලෑස්තේ. වාහනේ ළඟම නෝ ලෑස්ත වෙන්න. හරිනේ හරි. නියමිත වැඩේවි. වැඩේ දුන්නා. නියමයි නියමයි. අපෝයි මේ මොකද ඇක්සිඩන්ට් එක නේද? සේරමි වලයි වගේ. මේ ඉක්මන් කරලා බලලා. ඒ මේ නේද මංගල සෙල්ලොන්ට කෝල් එකක් ගනි. මචං මචං උඹට කෝල් එකක්. උඹට අනුගේ ෆෝන් වලින් විතරද කතා කරන්න පුළුවන්? උඹගේ තාත්තා පුදු කොටේ වල පොඩි කරලා තියෙන්නේ. කෑලි කෑලි වලට කපලා තියෙන කිලි කෑලි අවුල ගනි. මරණ කටුවත වලින් පස්සේ උඹලා පවුලේ සීලෝ දිනාම එකතු කරගෙන ඇවිල්ලා මගේ කකුල් දෙක ළඟ වැඳ වැටියා. වරෙන්. පොඩි කොටම තිරුමයම් ඉඳලා කිලෝමීටර් 3ක් විතර ඇති. ඉක්මනට යමු. ඉදි බලලා ඉදි බලලා. ඔව්. තාත්තේ. මෙතන ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා. එක පාටම ලොරියක් ඇවිදලා හැප්පුණා. කිසිම කෙනෙක් බේරුන්නේ නැහැ. ලොරිය යන්න ගියානේ. මේක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි. මේක ප්ලෑන් කරලා කරපු දෙයක්. ඔන්න ලැජ්ජාවක්ද? මම කව මූගේ මුළු පවුලත් එක්ක ඇවිල්ලා මගේ කකුල් දෙක ළඟ වැඳ වැටෙන්න. ඌ දැන් මට කියන්නේ මගේ ගෑණිගේ සමාවෙල්ලන්න කියලා. ඔයා කිව්වේ මෙරුම් පාට කාර් එකක් කියලානේ. ඒකනේ මිතර ප්‍රශ්නේ උනේ. බූරුවා! ඌ කළු ගෑණියෙක් ගන්නේද කසාද බදින්න? ඒයි. අපිට කතා කරපු කෙල්ල ඌගේ හතුරෙක් වෙන්න ඕනේ. නැතිනම් මේ වැඩේ ඌගේ ප්ලෑනක්. විරයක් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. චෙන්නයි වලින්ද මිනිහ කායකේ එන්නේ. අපහු යන්නේත් කායකේ. මිනිහට යන්න වෙන්නේ තිරුපති හරහා. එයාගේ නරක වෙලාවට අනිත් පාර්ශවයේ මිනිසුත් ඉන්නේ මේ පැත්තෙමයි. අලුත් පාලම තමයි ඇරලා නැති හින්දා උන්ට යන්න වෙන්නේ පරණ පාලමෙන්න තමයි. හිතද්දී අපි බෝම්බයක් කටවල උන්ව ඉවරයක් කළා දාමු. අපිට එතන වැඩි මිස් වුණොත් බයියපුරම් හරිය පාස් කරන් යන්න කලින් තෙල් ලොරියකට රට කළා මිනිහව මරලා. නියම දහතක්. ප්ලේන් එකේ යද්දි දන්නේ. වණ්ඩි තිරුප්පනෝ අතර තියෙන එකම එක පාරයි. ඒ පාරෙන් ඇරෙන්න වෙන පාරකින් යන්න විදියක් නැහැ. අපි හරියට මේ මැද්දේ ෆාම් ගහක් කපලා දාලා එයාගේ වාහනේ නවත්ත ගන්න ඕනේ. සීන් එක තේරිච්ච හැටි උන් ටික කරන්නේ ඉතින් ළඟ තියෙන අඹවත්තර පැන ගන්න එක. ඊට පස්සේ අපේ කට්ටියට කරන්න තියෙන්නේ උගේ අවසන් කටියොතු අඹවත්ත ඇතුළම කරලා ඉවර කරන එක. තනියම? සර් පුලිසර් ඔ සර් මොකද වුනේ වෙන්නේපා
කිරිකට කවුර වස දාලා මට වාහනේ ලෑස්ති කරපන්. හරි ඉතින් අද ප්‍රශ්නේ අයි කන්නේ නෑ නු ඉස්පිරිතල් දිගට බලන්න දෙන්න බලන්න අයි කන්නේ කන්දිකල වරම ආ ආ මට ටික කලන්තය වගේ ඔක්කොට ඔය කිරියක දීපන් බලපන් ඔය මොකද්ද දාලා තියෙන වස වර්ගය කියලා මට ටික අමාරුයි වගේ ડોક્ટર අනේ ડોક્ટર අපි ඔය මහත්තයා මොකදුනේ අනේ අනේ ડોક્ટર කියන්න මට අනේ ડોક્ટર අනේ පුතේ මට නම් තේරෙන්නේ නැ මොනවද මේ වෙන්නේ යන්නේ කියලා. බය වෙන්න එපා. මට අමාරුවක් නෑ. කිසිනෙකුට මේ ගැන දැනගන්න ඉඩ දෙන්න එපා. කලබල නැතු ඉන්න. අකාදී අකෝ ගෙදර පිටින් ආපු එක? පිට කවුරුත් නම් මෙහා ආවේ නෑ. ඉතින් උදේ මාළුකාරයයි රෙදි අපුලන මිනිහයි ආවා. වෙන කවුරුත් ආවේ නෑ. අයියෝ ගහන්න එපා. මන් දන්නේ. අනේ මන් දන්නේ නෑ කිසි දෙයක් අයියෝ මම ඒව කරනවද ඔයා කොහෙ ගියත් කන බොන දේවල් ගැන ටිකක් පරිස්සම් වෙන්න කඩවල වලින්වත් කවුරුවත් දෙන දේවල්වත් කන්න එපා වගේ ගෙදර වතුර බොන්න මම බය වෙන්නේ මොන දෙයකටද ඔයා බයන තින්නකො සෙල්ලම් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ පුතා ගෙදරට ආපු කට්ටිය ගැන මං ඔයාලට කිව්වනි හැබැයි රාධිකා ආපු එක ගැන මට ඔයාලට කියන්න අමතක වුණා මම කෝපි හද හද ඉන්නකොට එයා උදේ කුසියට ආවා. මොකද එයා කියන්නේ? නැන්දා ඉන්නවද ආච්චි? නැන්දා ගියා වහු පෙට්ටියට වතුර දෙන්න. ඇත්තටම ඔයා කොච්චර කල්ද මෙහෙ වැඩ කරන්න අරන්? ඔයා මගෙන් ඔහොම ඇහුවමයි මට මතක් වුණේ මම මේ ගෙදර වැඩකාරී කියලා. ඕ මං ගිහින් නැන්දව හම්බ වෙලා එන්න. එයා ඉවිලි පිටිපස්සට ගියා. එයා පිටිපස්සට ගියාට ඔයාගේ අම්මව හම්බුනේ නැහැ. එයා යන්න ගියා. එයි කාගෙනද ඔය කතා කරන්නේ? එයාගේ තිබුණු කලබලයට සිරිප්පු දෙකක් දාලා ගියේ. අර තියෙන සිරිප්පු දෙක. පොඩි ආරංචියක් තියෙනවා කියන්න. ඒගොල්ලෝ සගෙන තොරතුරක් දීපු කෙල්ලෙක් ගැන කතා කරනවා. සෝදිසියෙන් ඉන්න. ඒ දන්නා සිරිප්පු දෙක තමතක වෙලා හදිස්සිම ගෙදර ආවේ. ඔයා කලබලෙන් කුස්සියට ගියර වැස ගෑනු කෙනත් එක්ක කතා කරන්නද නැත්නම් මගේ තාත්තගේ කෝපියකට බස දාන්නද කියපන් මම උත්තර දෙන්නම් එයා ඔයාගේ ගෙදරට ආව ඔගේ තාත්තව මරන්න මමයි උඹේ ගෙදරට යාවේ වෙව්වේ මෙයා මේ බොරු නේද කියන්නේ ඔයා එහෙම කෙනෙක් නෙවෙයි වැඩක් හේයි උඹේ තාත්තට වහදුන්නේ ඉඳන් උඹට මේ කේන්ති කියලා තියන්නේ මේ තාත්තා මගේ පුතාව කඩුවෙන් කපලා කොටලා මැරුවේ පාරදි. ඒ ඔක වල්ලපිය මරපිය. වල්ලපිය වල්ලපිය. වල්ලපිය ඔක. වල්ලපිය වල්ලපිය. නබව. ඊට පස්සේ මේ තාත්තා මට මරන්න ඕන උනේ. මට යාට ලං වෙන්න බැරි උනේ එයාගේ තණේයි පරියයි හින්දා. දවසක් මං දැක්කා උඹ මගේ දුවත් එක්ක කතා කර කර ඉන්නවා. එදා මං තීරණය කළා උඹේ තාතව මරලා දාන්න මගේ දුව ආයුධයක් කරගන්න. මමයි දුවට වහ දුන්නේ උඹේ තාතව මරන්න. මට බිරිමි දරුවෙක් හිටියා නම් මම වහ නෙවෙයි කඩුවක් ගේන උඹේ තාතව මරන්න. මගේ දුවට එයාගේ තාත්තා ගැන හරි මතකයක් නැහැ. මං දන්නේ මගේ තාත්තා මේ මිනිමෙරම කරාද නැද්ද කියන්න. ඒත් ඔයා ගෙදරට ඇතුල් වෙනකොට කියපු දෙයට එයා ගොඩක් කැමති වුණා. ඔයා මගේ ආදරේ තරදින පාවිච්චි කරා. මගේ ජීවිතේ විනාශ කරානේ. මම හැම දෙයක්ම අහගෙන හිටියේ. මම නෙමෙයි ඔයාගේ ස්වාමි පුරුෂයා මැරුවේ. දේශපාලන කටයුතු වලට යා කැමැත්තෙන් සම්බන්ධ වුණේ නැහැ. උඹට මම මේ කියන දේ තේරෙනවද? උඹට මිලියනයක් සල්ලියම් වුණා ජනතාවගේ ඡන්ද කඩන්න. උඹට ලැජ්ජාවක් නැද්ද? මම මේ කියන්න හදන්නේ අයියා මේ බැත්තහන් ගන්න නැතන් එපා. උඹේ නාම යෝජනා වහම ඉල්ලාස් කරගනින්. නැත්තම් උඹේ ඔළුව නැති වෙයි. ඒ මිනි මෙරුමට වීරපාණ්ඩි අත්අඩංගුවට ගනි. ඡන්ද දෙකට කැඩේ. ඊට පස්සේ අපේ ආරමුණ හරි. හැමෝම විශ්වාස කරුවා මං ඒ මිනිහා මැරුවේ නැහැ කියලා. ඇයි මම විශ්වාස කරන්නේ නැත්තේ? මට ඕනුනේ මගේ පුතා ඔයාගේ දුවට ආදරය කරනවා කියන්නේ. නැත්තම් වෙන දෙයකට ආව නෙමෙයි මං. එයා කිව්වා ඔයගලන්ට කියලා මගේ ඊටට ආවේ කියලා. ඉතින් මං හිතුවා හැම දෙයක්ම ඔයගොල්ලෝ දන්නවයි කියලා. ඕගොල්ලෝ කවුරුහරි කියෙන් දැක්කහලා මේ හයිසේ කෙල්ලෙක් හිත වෙනස් කළා තියෙනවා.
බලන්න මේ ළමයා දැන් මෙතන ලැජ්ජාවට පත් වෙනවා මට කරගන්න දෙයක් නැතු ඉන්නවා මේ කෙල්ල කවදාවත් කාත් එක්ක ජීවත් වෙන්න ඕනේ මට මේ ගැන හිතලා කනගාටුයි පොඩ්ඩ කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ ඔය මට විතරක් නෙවෙයි රෝහි උනේ මගේ තාත්තට අම්මට නංගිට පවුලේ හැම කෙනෙක්ටම ඔයා ඔය විදිහට දැන් රෝහි උනා බොරුවට ආදරේ වගේ පෙඩල මේ කරපු රඟපෑමට ඔයාට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ ඒක පතක තියාගන්න දෙක්කද දෙක්කද මොනවද කියලා යන්නේ කියලා මොනවද අම්ම මේ කරේ මම දැන් කොහොමද මෙයාට මුණ දෙන්නේ කාදරෙනුම් පෙර චුලි කල්ත නී නරච ආපු ඇමතුන් සේරම මම පරික්ෂා කළා. ඒ ඇමතුම ඇවිල්ලා තියෙන ඉස්කෝල ළඟ. කෙල්ලේ කොත්තුකාරිය කැටිට වැඩ කරනවා. විපක්ෂයේ മന്ത്രിවරු තන තන රැස්වීම වලදී ජනතාව ඉදිරියේදී මට අපහාස කරනවා. මම මේවා තව තවත් බලාගෙන හිටියොත් මුම්මගේ ඔළුවට අත උදයි. මට එක්මිට දාමරිකෝ 50ක් ලෑස්ති කරනවා. ඒගොල්ලන්ට කියන්නේ වීරපාණිටයි වීරපාණ්ඩගේ පුතාටයි උන් හිතන්නේ නැති විදියට පාර දෙන්න කියලා. ගමේ එකෙක් හරි මේ වැඩේට සම්බන්ධ වුණොත් කෑලි කැල්ලුවට කපලා දානවා. ඕකට අපි සම්බන්ධ වෙන්නේ නරකයි. අපි වෙන කවුරු හරි දාලා වැඩේ කරමු. අපේ මිනිසුන් කෙනෙක් පැත්තකට වෙලා බලන් ඉන්න කියලා. පන්දියපුරම විදුලි මණ්ඩලයට කියන්නේ හරියට රෑ 10 මාට විදුලිය කපන්න කියලා. අහල පාල සීලම පොලිස් ස්ටේෂන් වලට කියන්නේ කිසිම කෝල් එකකට ආන්සර් කරන්න එපා කියලා. මේ අර ඩ්‍රයිවර් කොහටද යන්නේ? මු වීරපාණ්ඩිගේ උත්තරේ දන්නේ නැහැ. ඔයනෝ ඌ මෙයාට කවුද එක්කගෙන ආවේ කියලා. වීරපාණ්ඩිගේ උගේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා ඔයාලා බලලා ඉක්මනට. අනේ ගිහලා යාට කතා කරන්න මට බෑ. ඔය තාත්තගෙන හිතලා බලන්න. තාත්තා නම් මෙහෙම කරන්නේ. තාත්තා නම් හතුරෙක්ට උනත් ගරු කරනවා. යන්නකෝ. මං ඔයගෙන් සමාව ගන්න කියලා ආවේ නැහැ. මොකද මං කරපු වරදට සමාවක් නැහැ. අපි ගම ඇතරලා යන්නයි හදන්නේ. මං ඔයාගේ තාත්තට වස දීපු එක කොච්චර ඇත්තක්ද කියනවනම් ඒ තරමටම මං ඔයාට ආදරේ කරන එකත් ඇත්ත. කරුණා කරලා මගේ ආදරේ විතරක් අපහසෙට ලක් කරන්න එපා. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න. එයාගේ අම්මගේ වචන විශ්වාස කරලා තමයි ඔයාට ද්‍රෝහි වුනේ. මිනිස්සුන්ගේ වැරදි වලට අපි සමාව දෙන්න ඕනේ. මගේ ගෙදර නිකන් කෝවිලක් වගේ. මේ මොපිය තමයි ඒතර දෙවිවරු. යමක තාත්තා මරන්න හදුවි මං කොහොමද ඒව පිළිගන්නේ මට තේරෙනව මල්ලි එයා ඔයාට මංගල යෝජනාවක් ගෙනාවේ නෑ එයා ඔයාට ආදරේ කරන්න නෙමෙයි ඉල්ලුවේ එයා ඔයාව කෙලින්ම කසාද බඳින්න ඉල්ලුවේ මිනි මරන්න චේතනාවක් තියෙනවා නම් කවුරුවත් එහෙම කරයිද මට දිවුරලා කියන්නේ ඔයාගේ හිතේ එයා නෑ කියලා ඔව් එයා මගේ හිතේ ඉන්නවා තමයි ඒත් මේ ඉන්නේ මං ආදරේ කරපු කෙනා නෙවෙයි ඔහම නවතින්න මං කියන්නේ අහන්න පුතා ගිහලා කෙල්ලෝ එක්කන් එන්න ඔයා කිව්ව මාව මරන්න ආව මිනිහෙකුට ජීවත් වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එයාත් එයාගේ තාත්තට ආදරේ. මේ රටේ ජීවත් වෙන හැම මිනිහෙකුටම වෙළුනාචාගේ ශක්තිය ධෛර්යය තියෙනවා. ඔයා හොඳ මිතුරෙක් වගේම හොඳ රණකාමියෙක් වෙන්න ඕනේ. ඔයාගේ හතුරට ඔයා හතුරෙක් වෙන්න. හැබැයි දේශද්‍රෝහියෙක් වෙන්න හදන්න එපා. මං කුකුලෙක් බලන්න හදනකොට එයාට ඒක බලන් ඉන්න බැරුව එයා ඇඬුවා. අන්න ඒක තමයි එයාගේ නියම චරිතය. මම යා එක ටිකක් තරහෙන් හිටියේ මට තේරෙන විදිහට එයාලා මොනව කරත් එයාලා ගොඩක් දුක් විඳින පවුලක් අපි යාලට තවත් දුක් ගින්දර දෙන්න ඕනේ නැහැ පුතේ ඔයා ගිහලා යාව එක් කරගෙන ඉන්න ඔයා මගේ ඇතරේ වැරදිද පච්ච කරා මොකට ආදරේ වගේ රඟපාල මේ කරපු රඟපෑමට ඔයාට හොදක් සිද්ධ වෙන්නේ මන්ට උදුරට ජීවත් වෙන්න ඕනේ. එන්න අපි ගෙදර යමු. මගේ තාත්තා කිව්වා ආපහු එක්කන් එන්න කියලා. ඇයි තමුසේ හැමතිස්සෙම වැරදි తీරනම ගන්නෙ? ඇයි මාව මරන්න හදන්නේ? මට වැරදු ජීවත් වෙන්න බෑ. ඔයාට කියන විශේෂ දෙයක් තියෙනවා. ඔයා කොහෙද යන්නේ? ඩ්‍රයිවර් මට එන්න කිව්වා හම්බෙන්න. තව කවුරු එක්ක යන්නේ? මට තනියම එන්න කිව්වේ. මං ගිහිල්ලා එන්නම්. ඕක මොකද්ද? නෑ 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 මහේස්.
මෙත්ත කියන්න මොකක් කර අවිධක් කරයන්න හැංගිල බලාගන්න පොඩ්ඩක්. මට පේන විදිහට අර අලුතෙන් ආපු ඩ්‍රයිව වීරපාණ්ඩික ඔත්තුකාරයෙක්. ඌ හින්දා තමයි මේ සේරම අවුල් වෙලා තියෙන්නේ. මොඩයා කො ඩ්‍රයිව හොයනවා ඉක්මනට. අපේ සියලු විස්තර ඔක කියයි. ඉක්මනට කියලා යනවා හොයනවා. මූ කාට දිය කියලා. මේකයි අයියේ දැන් ප්ලෑන් එක වෙලා තියෙන්නේ. උන් දැන් අපේ වීරපාණ්ඩිස ඒ නෝමනතියා. ඔතන ගිහුවේ. නෝමනතියා. අයියා අනේ ඔක්කොම ඉවරයි. අයියෝ කබල කඩල ඔක්කොම දැම්. ඔයා මොනවද කියන්නේ? අපේ මුරුගසන් අයියයි ඩ්‍රයිවරුයි. අයියෝ අයියෝ අනේ තවත් බොනවද බලගින්නේ අයියා. උඹ කබල කොරලා මරලා දාලා විනාශ කළා දාමු. අපේ උන් කී දෙනෙක් මැරුවද? ඒගොල්ලෝ විදුලිය විසන්දි කරයි. අපි කතා කරලා පොලිසිය පියවරක් ගන්න. එයාගේ බලය දැන් එයා පාවිච්චි කරනවා. හරි. දැන් ඔයගොල්ලෝ ඔක්කොම යන්න. හැමෝම ගෙවල් වලට ගිහිල්ලා පවුලියත් එක්ක පරිස්සමෙන් ඉන්න. අයියා කියන්නේ අපිට ගෙවල් වලට යන්න කියලා? තනියම මේගොල්ලන්ට මූණ දෙන්න ඕනද? අපි එහෙම යන්නේ නැහැ. අපි හොඳ පපුවක් තියෙන මිනිස්සු. ඇයි අපි එහෙම යන්නේ? අපි ලෙසෙ මේක අතාරින්නේ. කච්චේම ලාස්තියල්ලා. අපි ජීවතුන් අතරිනකන් ඔයාට කාටවත් අත තියන්න දෙන්නේ නැහැ. අපි ඔයා වෙන මරාගෙන මැරෙනවා. අපි බලාගෙන බන්නේ. ඔව් අපි බලාගෙන බන්නවා තමයි. ඔව්. කුසාමියේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා. කවුරුත් කමන්නේ අපි උන්ට ඉන්න දෙන්නේ නැහැ. යමල්ලා. වරල්ල යන්න. යමල්ලා. යමල්ලා. මල්ලක කඩු දෙකක් තියෙනවා මම ඔකුන්ව පෙති ගහනවා. ඔකුන්ට පාර යන්න තියන්නේ කකුල් කපනවා. අපේ කට්ටිය හරියටම 10 මාහට පාණ්ඩිකුලම් වලට ඇයි ආවට පස්සේ අපිට කෝල් කරයි. අපි ඕකේ එක දුන්නා නම් ඒගොල්ලෝ වැඩේ කරයි. වීර පාණ්ඩි මැරුණොත් පාණ්ඩිපුර ජනතාව අපේ පස්සෙන් එයි. මම ඉන්නම් සිවගංගා වල රජයේ තානායමේ. උඹලා මංගල ශාලාවේ ඉඳලා වැඩ ඉවර කරලා මාව හම්බෙන්න ඕනේ. හරි හරි සුබ ගමන්. හරි ඕගොල්ලෝ ඔක්කොම යන්නකෝ. හොඳයි අපි යන්නම්. තාත්තේ ඔයා නිසා හැමෝම කලබල වෙලා ඉන්නේ. එයාලට බය වට මොන හරි වෙයි කියලා. මේකෙන් ඒගොල්ලෝ ගෙහෙට විතර නෙවෙයි අපේ ඇයට තුවල වෙයි. ඒගොල්ලෝගේ කට්ටිය විතරක් නෙවෙයි අනිවාර්යෙන් අපේ කට්ටියත් මැරලියයි. දැන් බලන්නකෝ සෙරවරාජ් මාමගේ ගෙදර කට්ටිය වෙනුවෙන් කවුද වග කියන්නේ? දැන් මොනවද වෙන්න ඕනේ? රජයේ නීතියෙන් දැන් ඒගොල්ලන්ගේ පැත්තේ. අපිට කිසිම විකල්පයක් නැහැ. අපි දැන් තියෙන ඒගොල්ලොත් එක්ක සටන් කරන්න. තව මාර්ගයක් තියෙනවා. අපිට 3 දෙනෙක්ව මරන්න වෙනවා 50 දෙනෙක්ගේ ජීවිත බේරගන්න. ඔයා කියන්නේ මට තේරෙන්නේ නැහැ පුතා. ඒක තමයි මතියා. අනිත් එක යාගේ ගෝලියෝ දෙන්න. උන් 3 දෙනා මරලා දැමුවොත් මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි. අපි 4 දෙනා. අපි 4 දෙනා ඇති මේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාන්න. අපි මැරෙලා ගියත් කවුරුත් අපි වෙනින් දුක් වෙන්නේ නැහැ. හැබැයි අපි මැරෙන්න කලින් අනිවාර්යයෙන්ම ඌව මරණ එක මරනවා. නෑ පුතා මේක හරියන්නේ නෑ. බය වෙන්න එපා තාත්තේ. මට මුකුත් වෙන්නේ නෑ. පැයකට කලින් මගේ යාළුවෙ තිරිච්චවල මායා හොටල් එකේ රූම් එකක් බුක් කරලා තියෙන්නේ. හරියටම 10:30 වෙනකොට අර ඇමතිය තිරිච්චවල එයාපෝට් එකට එනවා. ඌට නවතින්න වෙන්නේ අර හොටල් එකේම තමයි. මං හරියටම පාන්දර එකට මැලේසියාන පිටත් වෙනවා. මං මාස 6කින් අවුරුද්දකින් විතර ආපහු ෂේප් එකේ එන්න. මගේ නම පොලිස් වාර්තාවල එහෙම ලියවෙන එකක් නෑ. ඔය මග යන අගතේ වෙනුවෙන් මට પાස්පෝට් එකක් හදලා දුන්නේ. ඒත් මං එකකින් වැඩක් ගත්තේ නෑ. ඒත් දැන් ඒකෙන් තමයි මම මාවම ආරක්ෂා කරගන්න හදන්නේ. අනේ. අයියා මේ අඬන්නේ. මොකටද? වරුදු 25 30 තාත්තා මහන්සුණා ඒත් ඔය ඇඬුවද? එහෙනම් දැන් අයියාට. ඔයා මන් නිසා අඬනවා. එහෙනම් ගිහලා දෙවියන් ඉස්සරහා ඔයාගේ පුතා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. උඹට අඬලා මගේ ධෛර්යය නැති කරන්න එපා. අනේ දෙයියනේ. අයියෝ. අම්මා අනිත් මොන හරි වුණත් මං කොහොම ඉවසන්නේද? මට ඉවසන්න බෑ පුතේ. මං ගලක් නෙමෙයි පුතේ. මගේ පපුව පැලෙන්නේනවා. ඔයා විශ්වාස කරලායි පුතේ මියා මෙහාට ඇවිල්ලා ඉන්නේ. මම මෙයාට දෙන උත්තරේ මොකද්ද පුතේ? කියන්න. මන්ද මොකද්ද කරන්න ඕනේ? මෙච්චර කල් හැම කඩුවක් පිටිපස්සෙම තිබ්බේ ලේ විතරයි කියලා මං හිතන් හිටියේ. ඒත් මේ වගේ ලොකු අ르ගලයක් තියනවා කියලා මං දැනන් හිටියේ නැහැ. මං බලන් ඉන්නවා. දෙවියෝ ඉස්සරහට වෙලා ඉඳගෙන බලන් ඉන්නවා. ඔය හැමතිස්සම කියනවනේ කේන්තියට නෙමෙයි කඩුව පාවිච්චි කරන්න ඕනේ
වැරද්දටයි කියලා මං දැන් කේන්ති නෙවෙයි තාත යන්නේ. අපිව බේරගන්න යන්නේ. සර් DSP මහත්තයා තා ටිකකින් එයි. ලයිට් කපපු ගමන් මුළු ගමම ගිනි ගන්නවා කියලා ගිනි නේන හැමදාට කෝල් එකක් දෙන්න. හරි. බයි ඒගොල්ලෝ මෙහාට එන්න කලින් අර 10 ගොල්ලට ගිනි තිර දාන්න ඕනේ. කිසිම වැරද්දක් වෙන්න බෑ හරිනේ. එහෙනම් plan කරගත්ත විදිහට අපි කණ්ඩායම් දෙකකට බෙදෙමු. තමුස මෙහෙට එනවා මම මෙහාට එන්න. අපිට තාම කිසිම ආරංචියක් ලැබුණේ නෑනේ. ඒ මොනතරම් ලෑ යමු. හොඳ ගල් ගහන්නේ. ඒ මොනතරම් නැනේ අපි මෙතන එළියට ගිහලා කතා කරමු. ඒ උන්තර පතුරස්ස ඉන්නේ. ඔය බල්ලා. ඔය ඇටි. ඒ බලපන් මොකද බලපන්. දැස්තියල්ලා. ඉතින් බලලා. හන්දල් ටික පතු කරාලා. යමෝ. බලලා. මම බලපන් කොහෙද ඉස්සලා. විනාශ කරලා වගේ හෙප් හටවහම මම ඔබ සම්පූර්ණයෙන් කැපුවේ නැහැ පොඩ්ඩක් තුවාල කරා විතරයි හැබැයි මං කියන දේම ඔබ ගිහින් කිව්වොත් මම ඔබ සිවගංගායේ වල හොස්පිටල් එකට දාලා උත්මන්ට ඔය තුවාල හොද කරනවා එච්චරයි එහෙම නැති වුණොත් මේ වැලි උඹේ බඩ ඇතුලේ තියයි උඹට වෙන්නේ මැරිලා යන්න. දැන් අහගනින් මොකද්ද ඔබ කියන්න ඕනේ කියලා. ලොක්කා මං වීරපාණ්ඩියන් වැල්ලුවා අම්මාන් කෝවිල් ළඟදී. ඔබ මොනවද කියන්නේ? ඉක්මනට එන්න. මේ වෙලාව යන්න එපා. මට ඔකව මගේ අද්දකින් මරන්න ඕනේ. ඔය ඇටන්ට ගියොත් එහෙම නිකම්ම ඔයාව පොලිසියට අහුවෙයි. එහෙම වෙන එකක් නැහැ. වෙන වාහනයක් අරගෙන මගේ පස්සෙන් වරේ. අපි ඉක්මනට මෙතනින් මාරුවෙමු. මං කරවලා. මෙතනින් ඉන්න. මෙන්න යටුර. කොයිද ඉන්නේ උඹ? එළියට වරේ. වරෙන් යකෝ. මාළුකු චන්දියා. වරෙන්. Oh.
වගේ. මගේ තාත්තගේ බෙල්ල කපනවානේ. මගේ පවුලම විනාශ කරනවා කිව්වනේ. උඹ උඹේ තනතුර බලය හැමදේම වැරදි විදිහට පාවිච්චි කරලා සල්ලි හම්බ කරන්න. ඒයි! උඹල වගේ වැරදි කරන උන්ට සමාව දෙන්න කවදාවත් දෙයියෝ බලන් ඉන්නේ නැහැ. පුළුවන් සමාව ඉල්ලපන්. මගේ පවුල මට වැදගත්. මගේ ගම මට වැදගත්. ඔක්කොටම මට මගේ තාත්තා වැදගත්. මම බය වෙන්න එපා. කොල්ල තව මාස 6කින් එනවනේ.